සුන්දර වූ ශනිදාවේ සොඳුරු සඳහැවයි මේ නුවරක් මැද ඉදිවුණු තවත් සුන්දර නුවරක් KCC කියලා කියන්නේ. ඒ නුවරට අලුත් නුවරක් තනූ සොඳුරු මිනිසා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපතිතුමන් තුසිත විජේසේන මහතාගේ සංකල්පයකට අනුව හැම සෙනසුරාදාවකම අපි ජාතික ගුවන්විදුලි කඳුරට ගුවන්විදුලි නාලිකාව ඔස්සේ FM 98.1 107.3 107.5 තරංගමාලාවන් ඔස්සේත් එවගේම ලෝකයේ කොතැනක සිටියත් ඔබට අහන්නට හැකි වෙන ආකාරයට ඔබේ ජංගම දුරකථනයෙන් අපේ ගුවන්විදුලියට සවන් දෙන්නට පුළුවන්. ඒ SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන ජංගම දුරකථන යෙදවුම එහෙම නැත්නම් මොබයිල් ඇප් පහසුකම් ඔස්සේ සවන් දෙන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම කඳුරට FM YouTube නාලිකාව ඔස්සේ KCC Facebook අඩවිය සහ KCC YouTube අඩවිය ඔස්සේ ඔබට මේ සොඳුරු පිළිසඳර නරඹන්නටත් ඉඩකඩ සැලසෙනවා. ඒ සමාජ මාධ්‍ය ජාලයන් සියල්ලමත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා මෙතෙන් සිට ගීතමය හැන්දෑවක මිහිර විඳ ගන්නට ටිකක් විඩාබර දවසක නිමාව හැන්දෑව මේ විදියට සරහන් කරනකොට ඒ හැන්දෑවේ අසිරිය ගීතත් එක්ක අපිට සුවසේ විඳින්නට හැකි වේවි. අද ඒ වෙනුවෙන් අපේ ආරාධිත අසුන් තුනක් අපි වෙන්කොට තිබෙනවා. ආරාධිත අසුන් තුනක් වෙනදා එක් ආරාධිතයෙකු බොහෝ විටකදී අපිත් එක්ක එකතු වෙන්නේ. අද අපි එකට යම් තව අලුත් බවක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ විශේෂත්වයක් දැනෙවි ඔබට අද සහෘද හිතමිතුරනි. ඔබ වෙනුවෙන් ඉතාම මෙවුරු ගී එකතුවක් මේ සොඳුරු සිතැත්තන් තිදෙනෙකුත් එක්ක අපි ඒ ගීතවල රසය බෙදා හදාගන්නට සූදානම් වෙන්නේ. අපේ රටේ බැංකු ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට බැංකු ලෝකයේ පිළිබඳව කතා කරනකොට ඒ අතරේ පෞද්ගලික වාණිජ බැංකු පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම ඉහළින්ම තිබෙන නමක් තමයි HNB එහෙම නැත්නම් හැටන් නැෂනල් බැංකුව. අද අපේ ආරාධිතාසන් වෙන් කරන්නේ එහි මහපුටු දෙක තුනකට. ඉතින් මම එහෙම කියපුවාම මම හඳුන්වා දෙන්නම් අද අපේ KCC සොඳුරු සඳෑවේ ආරාධිතයින් හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිණී නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මිය, ඒ වගේම හැටනැෂනල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී හර්ෂ වික්‍රමසිංහ මහත්මිය සහ හැටනැෂනල් බැංකුවේ මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහතායි අද අපේ සොඳුරු සඳෑවේ කතා බහේ ආරාධිතින්. සුභ සඳෑවක් ඔබ සියලු දෙනාටම. ගීතත් එක්ක බැංකු කියලා කියපුවාම බැංකුවල අපි මේ තුෂාරි රණවීර මහත්මිය හරබැර එක්කනේ වැඩි ගනුදෙනුවක්. හරබැර සත්සර අතරට මුසු වෙන අවස්ථාවක් තමයි අද මේ හැන්දෑව. මොකද හිතෙන්නේ? ආපහු අපි ළමා කාලේට තරුණ කාලේට ගියාදෝ කියලාත් හිතෙනවා. හැබැයි අතරියේ නෑ බැංකු කටයුතු කරද්දී අපි සහෝදරයෝ හැම කෙනෙක්ම මේ පැත්තට යොමු වෙලා ඉන්නවා හැටන් නැෂනල් බැංකුවේ නම්. සොඳුරු සිතැත්තන් කියලා කියන්නේ ඒකයි. හර්ෂ මහත්මයා මොකද හිතන්නේ? මම හිතන්නේ එතුමිය කියපු දේ මමත් එකඟ වෙනවා. බැංකු කටයුතු ඉතාමත් කාර්ය බහුල කටයුතු කරන අතරම කලා කටයුතු සංවේදී හදවත් තියෙන මිනිසුන් වශයෙන් අපි ඒ පැත්තට යොමු වෙලා ඉන්නවා. ඔව්. ඉන්දික මහත්මයා ඇත්තෙන්ම විශේෂ අවස්ථාවක්. කාර්ය බහුල දවස් කීපයක් ගත කරලා සති අන්තයේ ලඟ වෙනකොට මේ වගේ දෙයකට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටු වෙනවා. හොඳයි. අපි මොන ක්ෂේත්‍රයක නියරිලා හිටියත් කුමන රැකියාවක හිටියත් ජීවිතේ වෙදින්නට හැකි වෙන්නේ මේ සුමියුරු සත්සරත් එක්ක, ගීතත් එක්ක. හිතට දැනෙන විඩාවක්, කාන්සියක්, තනිකමක්, පාළුවක්, ඒ වගේම වෙහෙසක්, මේ හැමදේම දුරු කරන්නට හැකි මහානර්ග ඖෂධය තමයි ගීතය සහ සංගීතය. ඉතින් ඒ නිසා අද මේ හිතැත්තන් එක්ක අපි එහෙම ඒ කතා බහකට යොමුවෙන්නට තමයි සූදානම් වෙන්නේ. තුෂාර මහත්මිය මට හොඳ යෝජනාවක් කළා. මම ඒක හරි අගය කරනවා. ඒක හරි ලස්සනයි. අපි අපේ කතා බහ දිගහරින්නට ඉඩකඩ වෙන් කරගමු. රටෙන් අපට ලැබුණ දේ සහ අපෙන් රටට ලැබිය යුතු දේ කියන තේමාවක් ඔස්සේ කියලා. මේක හරි විශේෂ කතා බහක් වේවි. අපි ඒ ඔස්සේ අද අපේ කතා බහ වැඩිදුර දිගට අරගෙන යමු. අපි ගීතයක් අහලම ගීතයකින්ම වැඩේ පටන් ගමු. මට එහෙම හිතෙනවා. අපි මුල්ම ගීතය රංජිත් පෙරරා ප්‍රමුඛ අපේ අදක මණ්ඩලයේ සුපුරුදු ලෙසින් අද අපිත් එක්ක එකතු වෙනවා රංජිත් පෙරේරා, නිශාන්ත කුමාර, සාගර සම්පත්, රොචිර ලියනගේ සහ රිද්මි උත්පලා. ගීත ගායනටත් එකතු වෙනවා රිද්මි. ඉතින් අද
mulma gite ranjit saha ritmita ganna aradhana karanna sudanam wenne tushari mahathmiya obathumiya thorapu gitekin thamai api ape katha baha patan ganna sudanam wenne ho etukota hat national bank api paulak ape inwa 5000 ka pamana sevaka pirisak apita vishesha namak tiyenawa hatna paula iti me hatna pauli inna sieluma samajika samajikawa dua daruwan tharuna daruwoth inna e sielu denama demaupiyange athi nelawenna athi ada apita mulima matakuna esipat karanna one vishesha hetuwa tama me nidahas rate api me vidiyata nidahaswa katha ba karagena inda apita avassawa labuna demaupiyo api totile tiyala nelewwa apita de dunna api e gana pasuwata katha karana athenema apita labitcha me lassana daayada godak rakaganna api pelambiy yutui kiyana maatrukawa hite tiyagena tama mul mulinma api me geete theruwe හොඳයි ටිබෙට් ජාතික මහින්ද හිමියන් රචනා කළ උන්වහන්සේගේ ජාතික තොටිල්ල කියන පද්‍යාවලිය අපිට සිහිපත් වෙනවා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ සුගායනීය මියුරු හඬ එක් අවස්ථාවකදී විශාරද මාලනී බුලත් සිංහලයන් තවත් විටකදී විශාරද ආචාර්ය නන්දා මාලනීගේ හඬ මේ ගීතයට එකතු වෙලා තිබෙනවා ඉතින් එහෙමනම් අද අපි අපේ කතා බහ ආරම්භ කරන්න රංජිත් ඔබටත් රිද්මිටත් ආරාධනා කරනවා මේ KCC සොඳුරු සඳෑවේ මුල්ම ගී හඬයි Agama mini pahala
ඊරක ගංග මෙත මෙලුවි සමත් විතුත් උත නුඹවේ Sabdolala giri pede sinne Madhu sula gai me Mage puta nele Jatika anuragaya deshabhimanaya me singhala swabhavita geethavaliye ඉතාම මියුරු ගීතයක් තමයි අද ඔබතුමන්ලගේ කතාබහ ආරඹන්න අපිට මේ යාමේදී වුණත් ඒක ඇඟට දැනෙන ගීතයකින් අපිට කතාබහ ආරඹන්න හැකියාවක් ලැබුණා තුෂාර් මහත්මිය ඔබතුමිය තෝරාගත්තු ගීත අතරේ මුල්ම ගීතේ තමයි අපි ගීතේට එකතු කරගත්තේ මම හිතනවා මේ ඔබ හරහා අපිට දුන්නු තේමාවත් එක්ක රටෙන් අපිට ලැබුණු දේ සහ අපෙන් රටට ලැබිය යුතු දේ ඔබ කියනවා අපි හැම වෙලාවෙම අපිට මහා ශාල දේවල් මේ රට දීලා තියෙනවා. ඒක කොහොමද දැනෙන්නේ? එතකොට අපි මේක පොඩි පොඩි තේමා යටතේ ගත්තොත් මා ඉපදුනේ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ දෙමව්පියෝ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ මව ගුරුවරියක්. එතකොට එතුමිය අවසානයේට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිණිය ලෙස විශ්‍රාම ලැබුවා. මගේ පියාණන් බීජ අර්ථාපල් පිළිබඳව බීජ පිළිබඳව විශේෂඥයෙක්යා පෙරදිනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තමයි සේවය කරලා විශ්‍රාම ගියේ. එතකොට මමයි මගේ මලිලා හතර දෙනා තුන් දෙනයි අපි ගම්පහින් නුවරඑළියට ගියා. මොකද පියාණන් ඒ කාලේ වැඩ කරේ නුවරඑළිය. ඒ කාලේ ගියා අපි විදුහලකට අප ස්වාමි දූගේ කන්‍යාරාමයේ. එතන සිංහල භාෂාවෙන් ද්‍රවිඩ භාෂාවෙන් අපි අධ්‍යාපන ලබන පිරිස් එකමුතු වුණා. සීලෝ ආගම්වල කටයුතු ආගම්වල දුවාදරෝ ඉගෙන ගන්නව. ඉතින් අපේ ලස්සනම කාලේ දෙසැම්බර් මාසේ නත්තල් නිසා මොකද අප ස්වාමි දුගේ කන්‍යාරාමයේ. ඉතින් අපි හැදුනේ වැඩුනේ බොහොම නීති රීති යටතේ. ඒ ගුරුවරු ඒ දෙමව්පියෝ මට දුන්න ඒ අත්ඇල හවුහරණේ මට හිතෙනවා හැමෝටම ලැබිලා ඇති. අපි බොහෝ දෙනෙක් මේ තරම් දුර ගමනක් ආව ඉස්සෙල්ලම මේ දෙමව්පියෝ මේ ගුරුවරු අපට දුන්න දායාදය. එතකොට මුලින්ම මම හිතනවා අපේ රටේ සියලුම දෙමව්පියෝ සියලුම මව්වරු පියවරු මොන තරම් මහන්සි වෙනවද දරුවන්ට මේ පාරේ යන්න අධ්‍යාපනයේ නිසා අද ශිෂ්‍යත්ව තිබුණා දකින්න ඇති කොයි තරම් පන්සල්වල පල්ලිවල දුවදරුවෝ ගැවසුණා සියලුම ආශිර්වාද ලබාගෙන ඒ දරුවෝ ඉගෙන ගන්න ගියා. ඉතින් පළවෙනි දේ අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. ලොකුම දායාදය. ලොකුම දායාදය. ඒ පළවෙනි කතාව. ඒ ලොකුම දායාදයෙන් තමන්ගේ ජීවිතයේ අලංකාර කරගත්තු ඒකෙන් හැඩවැඩ කරගත්තු චරිත අද KCC සොඳුරු සැඳැවි අපිත් එක්ක මේ සුහද ලෙන්ගත පිළිසඳරට එක් වෙන්නේ. හර්ෂ මහත්මයා කොහෙද ගම්පලත? ඇත්තටම මම ඉපදුනේ බොරැල්ලෙ. මගේ පියා ගුවන් හමුදානිලධාරියෙක්. අපි හිටියේ ගුවන් හමුදානි නිවාස වල බොරැල්ලෙ. ඇත්තට මගේ පියා ගාල්ලෙ සමව දෙන්නම ගාල් පලාතේ. ඊට පස්සේ අපි බොරැල්ලෙන් සේවා මාරුවත් සමග මගේ පියා කටුනායක ගුවන් හමුදා කම්දුරට සේවයට පැමිණියා. එතකොට ගුවන් හමුදා කම්දුරේ විශේෂ පාසලක් තියෙනවා ගුවන් දරුවන්ගේ දරුවන්ට. එතකොට මේ පළවෙනි වසරේ සිට පහ වසර දක්වා මං පාසල් ගියේ ගුවන් හමුදා පාසලට කටුනායක. ඊට පස්සේ නැවතත් මගේ පියා කොළඹ මූලස්ථානයට සේවා මාරුවත් සමග අපි කෝට්ටේ ප්‍රදේශයේ පදිංචියට ආවා. එතකොට කෝට්ටේ ශ්‍රී ජෝර්දල් ප්‍රමහාවිද්‍යාලය තමයි මම ඊට පස්සේ අධ්‍යාපන කටයුතු කළේ. එතනින් පස්සේ ගමන අපි ඉදිරියට කතා කරමු. ඉන්දික මහත්මයා කියන්නේ තින්ද නුවර වටපිටාවේ ඉන්න බොහෝ දෙනෙකුට නිතර මුණ ගැසෙන සහෘදෙක්. අපි ඔබත් ළමා කාලයට ගිහිල්ලා මෙමු. එතනින් කොහෙද ගම්පලාත, කොහෙද පොඩි කාලේ අධ්‍යාපනික පසුබිම? මගේ ගම්පලාත ඇතර මහනුවරමයි. මම ඉපදුනේ මහනුවර. මගේ පියා එක්සත් ජාතීන් සංවිධානයේ අධ්‍යාපනඥෙක්. මගේ මව තවත් කොමසාරිස් රෙද්දින්නම. මගේ පියා දැන් ජීවතුන් අතර නැහැ. මගේ මව දැන් මාත් එක්කම ඉන්නවා. මම අධ්‍යාපන ලැබේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ.
ඉතින් මම ගොඩක් විට මේ පරිසරය ආස්වාදේ ලබා ගන්න මම හිතන්නේ මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි. මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබලා දැන් මම මහනුවර ප්‍රදේශයේම රැකියාව කරන්නත් ලැබිලා තියෙන එක මම හිතනවා මම වාසනාවක් කොට සලකනවා. හොඳයි අර දැන් මේ කතාවලට සමන් දෙනකොට ඉදෙන්නේ අපි ජීවිත හරි පුදුමයි. තුෂාරි මහත්මිය කියන ගම්පහේ පොදුනා හර්ෂ මහත්මයාත් බස්නාහිර පළාතේම තැනක ඉන්දික මහත්මයා මහනුවර මේක එහෙම හැබැයි අපි රට වටේ හැමතැනම විවිධ හේතු නිසා අපිට යන්න වෙනවා නවතින්න වෙනවා ඊට පස්සේ ජීවිතේ සමහර වෙලට සැදෑ භාගයේ තවත් වෙ තැනක මෙහෙම වෙනකොට අර ලස්සන අදහස් කීපයක් නිසඳසක් මට මතක් වුණා. ගංගාවක වතුර ගලන්නේ අනුන්ගේ තිබහකට, ගහක් පළදරන්නේ අනුන්ගේ කුසගින්නකට, සඳක් එළිය වෙන්නේ අනුන්ගේ අඳුරකට. අපේ ජීවිතත් ඒ වගේ තවත් කවුරු හරි වෙනුවෙන් තමයි මේ හැම තැනකම යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අපේ ජීවිතවල හැම තැනක්ම කියන්නේ සොඳුරු මන්සන්දේ, නැවතුම් පළවල්, නවාතැන් පළවල්. ඒ නවාතැන් පළවල් වලින් අපි එකතු කරගන්න දේවල් තමයි මේ වගේ සොඳුරු සඳෑවක අපි මේ විදිහට කතා බහට එකතු කරගන්නේ. ඉතින් සහ ශ්‍රාවක හිතමිතුරනි, අද අපේ KCC සොඳුරු සඳෑවට එකතු වෙන්නේ හැට නැෂනල් බැංකුවේ විශේෂිත වුණු චරිත තුනක්, හැට නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය, නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත්, හැට නැෂනල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී හර්ෂ වික්‍රමසිංහ මහත්මියත්, ඒ වගේම මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහත්මියත් තමයි අද අපි මේ සොඳුරු සඳෑවට එකතු වෙන්නේ. අපි තවත් ඉතාම මියුරු ගීතයකට යොමු වෙන්න සූදානම් වෙනවා. අද මොකද ඔබතුමාලා තෝරලා දීලා තියෙන ගීත ටිකත් අපි ටිකක් ඉක්මනින් ගන්න සිද්ධ වෙනවා. මොකද තුන්දෙනාම එක්කම කතා කරන්නත් අවශ්‍ය නිසා, බොහොම රසබර තොරතුරු තියෙන නිසා. ඉන්දික මහත්මිය තෝරපු ගීතයක් තමයි අපේ දෙවැනි ගීතේ හැටියට අපි එකතු කරගෙන සූදානම් වෙන්නේ. නිශාන්තරයි ගීතේ ගායනා කරන ආරාධනා කරන සූදානම් වෙන්නේ රුකාන්ත ගුණතිලකයන්ගේ ඉතාම මියුරු ගීතයක්. ඇයි මේ ගීතයට මෙච්චර ප්‍රිය? මං හිතනවා මේ අපි සියලු දෙනාටම ලැබිච්ච දායදයක් තමයි දෙමව්පියෝ සහ ගුරුවරු. මේ දෙගොල්ල නැත්තම් මං හිතන්නේ අපි කවුරුත් මෙතන පිළිවෙලකට නැති වෙයි. ඉතින් ඒකින්ද මම හිතන විදිහට අපි කියන ගෙදර බුදුන් අම්මා කියලා අපේ සියලුම ජීවිතයට අඩිතාලම් දාලා දීලා අපේ දෙමව්පියන් වශයෙන් අපි සියලු දේවල් බලා කියාගෙන අපිව උස්මහත් කරලා යම්කිසි සැලකට ගෙනාවට පස්සේ ඔවුන් වයර දුන්නත් අපිට සහ එහෙම නැත්නම් ඔවුන්ට අපි දරුවෝ, ඒ වගේම අපේ ගුරුවරුන්ට අපි ශිෂ්‍යයෝ. ඒක අපේ මොන තත්ත්වයකටපත් වුණත් ඒක එහෙම තමයි. ඉතින් අපි ඒ අතරතුරේ ඉන්න කාලේ දැන් අපිට අම්මත් එක්ක ඉන්න බැරි වෙනවා ඇති, ඒ විදිහට ඉන්න බෑ පොඩි කාලේ හිටියා වගේ. නමුත් මං හරි ඉස්සෙල්ලා කිව්ව දේ තියෙනවා. ඒක නිසා මං විශේෂයෙන්ම කැමති ඒ ගීතය මගේ අම්මා වෙනුවෙන් ගායනා කිරීමට ආරාධනා කරනවා. හොඳයි, හොඳ පූර්විකාවක්. ඒ පූර්විකාවත් එක්ක එහෙමනම් රුකාන්ත ගුණතිලකගේ ඉතාම මියුරු හඬින් ගැයුණු ඒ ගීතය අද KCC සොඳුරු සඳෑවට අපේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ නිශාන්තට ආරාධනා කරනවා ගයන්න. ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එතා වගේ මා පොඩි පුතු අම්මේ යුතුනක් නැතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ යුතුයක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ කටුකොහලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල් මට සෙවනැල්ලක් වී සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යුතුයක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ සෙවනේ අම්මේ කුරා කුඹු එකිවිය රැස්දාරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පුටි පුතු අම්මේ යුතුයක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ උඩට නාවත් එදා වගේ මා පුටි පුතු අම්මේ යුතුයක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ මා පුඩි පුතු අම්මේ ජීවිතේ කොයි කාලෙ යහුවත් එකම විදිහට දැනෙනව නේද ඒ හැඟීම මම හිතන්නේ ඒක උපරිමෙන් වින්දා ඉන්දික මහත්මයා අනිවාර්යයෙන්ම නිශාන්ත අද අපේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ මේ සුමියුරු සත්සර රටාවන් රංජිත් පෙරේරා නිශාන්ත කුමාර සාගර සම්පත් රුචිර ලියනගේ සමගින් රිද්මිගේ දායකත්වයෙන් තමයි ක්‍රියේෂන් සංගීත කණ්ඩායම හැමදාමත් මේ ශනිදාව KCC සොඳුරු සැඳෑව හැඩවැඩ ගන්වන්නේ අද හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය තුෂාරි රණවීර මහත්මියත් මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවාදන නිලධාරී හර්ෂ වික්‍රමසිංහ මහත්මයාත් මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කලබලකරු ඉන්දික ඒකනායක මහත්මයාත් තමයි අපේ සොඳුරු සැඳෑවේ ආරාධිතින් ලෙසින් මේ ගීතාවලිය ඔබට තිළිණ කරන්නට සුහද පිළිසඳරට එක්වන සොඳුරු සෙතැත්තන්. තුෂාරි මහත්මිය, බැංකු ශේෂ්ත්‍රයේ රැකියාව කියන්නේ අහම්බයක්ද නැත්නම් මේ සැලසුම් කරගෙනම ලැබුණ දෙයක්ද? අපි කැමති ටිකක් ඒ ගැන කතා කරන්න. කොහොමද මේක මේ ශේෂ්ත්‍රයට ආවේ කියලා? ඉතාම හම්බෙන් මගේ කුඩා කාලේ ඉඳලම මම අධ්‍යාපනය ගැන ගොඩාක් හිත යොමු කරගෙනම හිටපු කෙනෙක්. මගේ බලාපොරොත්තු තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් ලකුණු පහකින් ඒ අවස්ථාව නැතුව ගියා. ඊට පස්සේ මගේ පියාණන් මට කිව්වා නීතිය කරන්න. දැන් මම කල්පනා කරනවා නීතිය කියන්නේ මොකද්ද? අපේ වයසට ඒ කාලේ අපි හිටපු සමාජය අතර මේ නීතිය කියන දේ, ඒ රැකියාව ගැන, ශේෂ්ත්‍රය ගැන ඒ හැටි අවබෝධයක් නැහැ.
හැබැයි මගේ පියාණන් මාව අල්ලගෙන ගිහින් වාඩි කරා නීති විද්‍යාලයේ විභාගයට මං වාඩි වුණා. ඒ අතරේ කලින් තිබුණ ඒ ප්‍රතිපල අනුව කොළඹ නීති පීඨයට තේරිලා තිබුණා. දැන් ඉතින් මම කල්පනා කරන මොනා කරන්නද? තාත්තව සතුටු කරන්න ඉපැයි. ඒ නිසා ගිහිල්ලා නීතිය ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඉන්නකොට උසස් ලෙස සමත් වුණා. ලංකාවේ මම වාර්තා කීපෙකුත් තියලා ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ඉංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් මේ ෆයිනෑන්ස් ලෝ කියන්නේ මුල්‍ය නීතිය සමඟම නීතිය හදාරන්න. ඉතින් පාර ස්කෝලර්ෂිප් එකක් ලැබිලා ඒ ගියාට පස්සේ මම මුලින්ම සේවය කරේ ශ්‍රී ලංකා ජනරජී බැංකුවක ජාතික සංවර්ධන බැංකුව 1979 පනතකින් ආරම්භ කළ තිබ්බේ. ඉතින් අවුරුද්දක් වැඩ කරලා තමයි මම විදේශ අධ්‍යාපනයට ගියේ. යනකොට මගේ සභාපතිතුමා කිව්වා දරුවෝ ආපහු එන්න. සාමාන්‍යයෙන් එහෙම යනකොට අවස්ථාව ලැබෙන්නේ අස්වෙලාම යන්න ඕනේ. මට කිව්වා එන්න කියලා. ඉතින් මං ආවා. ඇවිල්ලා මං ගොඩාක් ලංකාවේ මේ සමාගම් සම්බන්ධයෙන් තමයි බැංකුවේ ඉඳලා සමාගම් මූල්‍යකරණය සමාගම් සම්බන්ධයෙන් විවිධ කටයුතු බැංකු හරහා කෙරෙන මේක තමයි මගේ විශේෂ දැනුම. ඉන්පසුව මම මේ සමාගම් ලේකම්වරියක් ලෙස කටයුතු කරගෙන ගියා. ওই විදියට අවුරුදු 30ක්ම අන්තිමේදී බැංකුවේ හිටියා. ඉතින් මගේ පියා මිය යන්න කලින් දවසේ මගේ දරුවෝ 3 දෙනාට කිව්වා හොඳ වෙලාවට අම්මා වෛද්‍යවරියෙක් නොඋනේ. දැන් රෑ 7ට හරි ගෙදර එනවා කිව්වා. බැංකුවේ ඉඳලා වෛද්‍යවරියක් වුණා නම් කොහොමද එහෙම කරන්නේ නේද? හැබැයි මම විශ්වාස කරන්නේ අර ඒක තමයි. අහිමි වීම සමහර විටකදී ඊළඟ අවස්ථාව හොඳම තැනට යොමු කිරීම තමයි සිදු වෙන්නේ නේද? ඔව් මම කියනවා මං එදා සාමාන්‍ය වෛද්‍යවරියෙක් නොවුනට මං තාම වෛද්‍යවරියක. හේතුව විවිධ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, මූල්‍ය ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් හැමදාම බොහෝ පිරිස් මාව හම්බෙන්නේ නෝ. ඉතින් මං කියන ඕපීඩී මට තියෙන්නේ බැංකුව ඇතුලේ. හැම එකකටම බෙහෙත් දෙන්න එපා. බෙහෙත් දෙන්න. ඔව්. ආර්ථික විද්‍යාව කියන රාවස්තික පිරිවැය වෛද්‍යවරයෙක් ඒක අතහැරලා නීති ශාස්ත්‍රයට යොමු වුණා. හොඳයි. මම විශ්වාස කරන දැන් ඒ කාර්ය බැංකු ශාස්ත්‍රය තුළට කොහොමද ඊට පස්සේ දැන් ඔබ නීති ශාස්ත්‍රය තුළ වෙනම හැම බැංකුවකම නීති අංශයක් වෙනම තියෙනවා. ඒක පැත්තකින් ගනුදෙනු කරුවන්ට ඒ අයගෙන් අය පාසුකම් ලබා දෙන විට අපි සුරැකුම් ගන්නවා. එතකොට ඒ සුරැකුම් අපි විසඳන්න තියෙන ඉඩම් ගන්නවා නම් පත්තරු පරීක්ෂා කරලා ඒවා පරීක්ෂා කිරීමද. ඊට අමතරව තවත් තියෙනවා එක එක ට්‍රාන්සැක්ෂන්ස්. ඒවට අපි ගොඩක් කෙටුම්පත් කරන්න තියෙනවා ගිවිසුම්. ඒ කෙටුම්පත් කරන්නේ සම්බන්ධයෙන්ුත් අපි විශේෂ දැනුමක් අපිට තිබිය යුතුයි. මේ දෙපැත්තම තමයි අපි එතකොට බැංකුවක් ඇතුලේ පරිපාලනය කරගෙන යන්නේ. ණය දෙනකොට ඒ පැත්ත බලන ඊට අමතරව වෙනත් විශේෂ ගිවිසුම් සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඊටත් අමතරව මම අධ්‍යක්ෂක මණ්ඩලයේ කම් හැටියට හැට් නැෂනල් බැංකුවේ කටයුතු කරනවා. හොඳයි. මේ සාසවිසල් වගකීම් රසක් දරමින් අපි ඔබේ දකිනවා ඉතාම බොහොම පියකරු ප්‍රසන්න මේ ලීලාව මම විශ්වාස කරන්නේ ආයතනයකට ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඉහළ පාලන අධිකාරී ඉන්න සියලු දෙනාගේ ඒ නායකත්වය සහ ඒ සියලු චර්යාවන් එයින් පහළ ශ්‍රේණිවල ඉන්න සියලු දෙනාටත් ඒක හරිම වටිනවා. ඒක ගැන අපි ඔබේ අත්දැකීම් ටිකක් ඉදිරියේදී කතා කරන්නත් සූදානම් වෙනවා. මව ගුරු වෘතිය කිව්වා. මම හිතන්නේ ඔබේ ඊළඟ ගීතය ඒට වඩාත්ම හේතුවක් වෙනවායි කියලා මට විශ්වාස කරන්නේ. මොකද මේ ගීතයේත් විශේෂත්වයක් තිබෙනවා. මා එක් රැස් කරගත් තොරතුරුවට අනුව ගීතය ලියන්නෙත් ගුරුවරයෙක්, ගීතයට හේතු පාදක වෙන්නෙත් ගුරුවරයෙක් පිළිබඳව කතාවක් සහ ඒ ගීතේ මහින්ද චන්දසේකරන්ගේ අත්දැකීමට පාදක වෙන්නෙත් ගුරුවරයෙක්. ඉතින් මේ තුන් ඈඳුතු සිද්ධීන් මාලාවකින් එකතු වෙච්ච ලස්සන ගීතයක් ඔබ ඊළඟට තෝරනවා. අපි කැමතියි ඒකට. බොහොම ලස්සන ගීතයක්. මග නොමග නොවැටි හරිපාරේ යන හැටි. ඉතින් සමහර අයට වැටිලත් හරියන වෙලාවලුත් තියෙනවා. අපිට ඉතාම සුන්දර අත්දැකීමක් ලැබුණා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ. මම ඇතුළත් වුණාට පස්සේ 1979 මගේ පන්ති භාර ගුරුතුමිය අදටත් මතක් වෙනවා ඉතාම ආදරෙන්. ඒ සියලු ගුරු මඬුල්ලම හේමාදී සේරම විදුහල්පතිනිය සහ ජේක දසනායක මහත්මිය මේ අය මුලින්ම කිව්වා අපිට වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු නෙමෙයි අවශ්‍ය. ඉස්සලාම අවශ්‍ය වෙන්නේ ලස්සන වනිතාවන්. හොඳට සමාජයේ ගෞරවය ලැබෙන වනිතාවන්. ඊට පස්සේ පුළුවන් කිව්ව දොස්තර කෙනෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න.
ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිත කාලේ ඒ අය අරගෙන ගියා බොහෝම කල්පනාවෙන්. ඒ අය අපිව ඒ අයගේ දැස්වලයි තියාගෙන හිටියේ. ඒ තරම් පුංචි වැරද්දක් දැක්කත් බොහොම ආදරෙන් කියලා දුන්නා මේක සුදුසු නැහැ. ඒ වගේමයි අපි ළඟ තිබිච්ච හොඳ ගති වුණ බොහොම ප්‍රසිද්ධිය කිව්වා. අර දරුවා මෙහිමයි. ඉතින් මේ සියල්ල කල්පනා කරනකොට මට මේ ගීතය හරිම හිතේ රැඳුණු ගීතයක්. අපේ මගේ මෑණියන් ඇතුළු ගුරු වෘත්තියේදී සිටින සියලුම දෙනාට ගෞරව පිණිසත් අපි මේ සින්දුව තෝරගන්න හේතු වුණා. අදටත් මහේෂාණන් මේ නිල නොවන ගුරු භූමිකාව පිළිබඳව කියවෙන ගුරු උපහාර ගීතයේ හැටියට බොහෝ දිනක සඳහන් කරන ගීතයක්. මහින්ද චන්ද්‍රසේකරයන් රජරට වැව්බැඳි රාජ්‍යයේ උපන් සොඳුරු කලාකරුවෙක් ගීපද රචකෙක්. ඔහු රචනා කළ ගීතයක්. ඔහුගේ ජීවිතයේ ලබාගත්තු අත්දැකීමක් පාදක කරගනිමින් දිගාමඩුල්ලේ පානම පුංචි ඉස්කෝලේක සිදුවිච්ච සිදුවීමක් මූලික කරගෙන ඒ වගේම රුසියාවේ ඉහළම සම්මානය දිනාගත්තු ලෙනින් සම්මානය දිනාගත්තු චිංගී සයිත් මාතවගේ ගුරු ගීතය පාදක කරගෙනත් ලියවිච්චි ඉතා සුමිරු ගීතයක්. රංජිත් අපි ගයමු. අපේ ගුරුතුමා යයි තාමත්
ඉස්කෝලේ ගීත ලියවෙන්නේ හරි අහඹු විදිහට මේ දැන් රංජිත් ගායනා කළ මේ ගීතය ශ්‍රීලි දිරිසිංහන් ගායනා කරන මේ ගීතේ මුල්ම සංකල්පය මහින්ද චන්ද්‍රසේකරයන්ට එන්නේ අවසාන පද දෙකෙන් සිට කිරිපෙව් මූසිලේ නුඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියන තමයි ගීතේ ලියන්න ඕනේ අදහස් සංකල්පය වෙන්නේ ඔහුට මුණ දුන්නු සත්‍ය සිදුවීමක පාදක කරගෙන ඉතින් එවන් විශිෂ්ට නිර්මාණ අපේ ස්වභාවිත ගීතාවලියේ අද අපේ ගී එකතු අතරට එකතු වෙලා අපිට ගීත තෝරන නියෝජ්‍ය සමන අධිකාරී හැට නැෂනල් බැංකුවේ නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත් හැට නැෂනල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවාදන දරි හර්ෂ වික්‍රමසිංහ මහත්මියත් මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහත්මියත් එක්ක KCC සොඳුරු සැදෑව ඔබට අපි මෙලෙස තිරණය කරන්නේ කඳුරට ගුවන්විදුලියෙන් FM 90.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළුවන්. ඒ වගේම SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන මොබයිල් ඇප් පහසුකම් ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළුවන්. ඒ වගේම අපේ YouTube නාලිකාවන් Facebook අඩවිය ඔස්සේ KCC සහ කඳුරට ගුවන්විදුලිය ඔබට මේ සොඳුරු සැදෑව නර්මන්නටත් අහන්නටත් අපි ආරාධනා කරනවා. හොරවන් දෙක තුනක් ඔබ වෙනුවෙන් අපි හැමදාම සෙනසුරාදා මේ විදිහට වෙන් කරගන්නේ ජීවිතේ වෙහෙස නිවා ගන්නට හැකි හැන්දෑවක් වෙන නිසාම. හර්ෂ මහත්මයා මේ කොහොමද බැංකුවට ආවේ? ඔව් අවංකවම බැංකුවට පැමිණීම නම් අහම්බයක්. අහම්බයක්. ඔව් මම කිව්වා වගේ ගුවන් හමුදා කඳුරක ඉපදිලා අපි හැමදාම දැක්කේ ඒ හමුදා නිලධාරීන් අපි ඉස්කෝලේට ආවේ ගියේ ගුවන් හමුදා බස් රථයක. එතකොට මට උමනා වුණේ ගුවන් හමුදා නිලධාරියෙක් වෙන්න. මොකද අපි ඒ විනය හමුදා නිලධාරීන්ගේ කැපවීම ඒ නිල ඇඳුම උදේවස දකින්නේ ඉස්කෝලට යනකොට දකින්නත් එහෙමයි ගෙදර යනකොට දකින්නත් එහෙමයි ඒගොල්ලෝ පෙරේස යනවා දකිනවා. ඉතින් මගේ පියා යනවා එනවා ගෙදරට වාහනවලින් නිලධාරීන් එනවා. ඉතින් අපේ මමත් සහෝදරියෝ දෙන්නත් සහෝදරයත් අපි හැදුනේ ඒ විනයත් එක්ක. ඉතින් මට උමනා වුණා හමුදාවට යන්න. නමුත් යම් කිසි එක සිදුවීමක් නිසා ඒක බැරි වුණා. ඒක වෙන්න හේතු වුණේ මගේ මවගේ සහෝදරියගේ පුතා පියාසල්ලුතිනන් චන්ද්‍ර ජයසේකර අපි දෙන්නම එකට තමයි ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න හිටියේ. නමුත් මට ඉස්සෙල්ලා යම්කද මට වැඩිය ගොඩක් වයසින් වැඩි අවුරුදු දෙකක් මට වැඩි ජ්‍යෙෂ්ඨයි. නමුත් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හින්දා ඔහුගේ ජීවිතය නැති වුණා යාපනය ප්‍රදේශයේදී. ඊට පස්සේ මගේ මව පොඩ්ඩක් බය වුණා මං හමුදාවට යන එක ගැන. ඊට පස්සේ මවගේ සහෝදරයෙක් ජ්‍යෙෂ්ඨලධාරියෙක් මේ බැංකුවේ සේවය කරනවා. ඉතින් මට කිව්වා එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා ඉවරලා. ඉතින් එතනින් තමයි මගේ බැංකු ජීවිතය පටන් ගත්තේ. ඉතින් ඒ වෙනකොට අද මේ තත්ත්වයට එන්න විශාල කැපකිරීම් කරමින් දැඩි අධිෂ්ඨානයකින් මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට බැංකුව අතිමහත් දේවල් අපි වෙනුවෙන් කළා තියෙනවා. අද අපි මේ ඉන්න ස්ථානයට එන්න මෙම ස්ථාවර දෙයක් වෙන්න අපිට ජීවිතයක් ගත කරන්න හැමදේම අපිට ලැබුණේ බැංකුවේ. ඒ කියන්නේ මම උසස් පෙළ කරපු ගමන්ම වගේ තමයි බැංකුවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට හැක්නේෂල් බැංකුවේ මධ්‍යම පළාතේ ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානියා විදිහට මම කටයුතු කරනවා. ශාඛා 24ක් මගේ යටතේ තියෙනවා. නුවරඑළිය, පොගමන්තලාව, මස්කෙළිය ඒ පැත්ත, ඒ වගේම නාවලපිටිය, කටුගස්තොට, මාතලේ වගේම නුවර. ඉතින් ඉතාමත් සතුටින් මේ රැකියාවම කරනවා. ඉතින් විශේෂයෙන්ම මම නැවතත් කියන්න ඕනේ ඉතාමත් කැපවීම සහ අධිෂ්ඨානශීලී ගමනක ප්‍රතිඵලයක් තමයි අද මේ මම ඉන්න ස්ථානේ. ඔව් දැන් විශිෂ්ට බැංකු කරුවෙක් ඒ විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මට දැන් ඔබේ කතාවෙන් සහ ඔබේ කාලයක් තිස්සේ ඉඳලා පෙරම් පුරවගෙන හිටපු මේ ප්‍රාර්ථනයත් එක්ක අදටත් මං හිතන්නේ යුද හමුදා නිල ලාංඡන ඒ වගේ යුද හමුදා නිල ඇඳුමක් එහෙම දැකිනකොට ඇඟ ටිකක් සලිත වෙලා යනවා ඇති නේ. අනිවාර්යයෙන්ම පැහැදිලිවම. දැන් ඒ ගැන දුක හිතෙන්නේ නැද්ද යුද හමුදා ගුවන් හමුදාවට එකතු වෙන්න බැරුණයි කියලා? ඒක දෙපැත්තක් තියෙනවා. මං
අද මේ ඉන්න ස්ථානයේ සහ මම මේ වෙනුවට මේ වෙනුවෙන් මගේ සිදුවන සේවයට මම කැමැති. නමුත් යම් කිසි දෙයක් හමුදලදාරියෙක් වශයෙන් කරන්න තිබ්බනම් රට වෙනුවෙන් පහුගිය කාලයේදී තවත් හොඳයි කියලා හිතෙනවා. නමුත් මේ වෙන මේ වෙලාවේ මගෙන් රටට සිද්ධ වෙන සේවය ගැන මගේ ලොකු සතුටක් තියෙනවා. කොහොමද විවේක කාලය ගත කරන්නේ? ඇත්තටම ඒකවල මම දැනට පදිංචිලා ඉන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ, තලවතුගොඩ හෝකන්දර. මෙහි නිල නිවසක් මට ලැබිලා තියෙනවා. ඉතින් මම සිකුරාදා හවසට ගිහිල්ලා ඉරිදා හවසට තමයි එන්නේ. ඒ කාලය තුළ ගොඩක් වෙලාවට මම මෙහිදී නම් පොත් කියවනවා. ඒ වගේම මං කැමති මල් වවන්න, මගේ ජීවිතයේ විශේෂයෙන්ම කියවීම තමයි මගේ විනෝදාංශයක් විදිහට මම පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් මේ තියෙන අවස්ථාවත් එක්ක මට ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා මේ රට වටේම යන්න, විශේෂයෙන් මධ්‍යම පළාතේ. දැන් නුවරඑළිය, මස්කෙළිය වගේ අපි නොගියපු පළාත්වලට සමහර තැන්වලට දිගින් දිගටම මේ මගේ රැකියා කටයුතුත් එක්ක මට යන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකනොත් මම විශාල විනෝදයක් ආශ්‍රාදයක් ලබනවා. හොඳයි. එළඹෙන හැම දවසකදීම අපට බොහෝ දුරට මේ හැම තප්පරයකදීම හැම විනාඩියකදීම ජීවිතේ එකතු වෙන්නේ අලුත් පාඩම් නේද? ඒ හැම දෙයක්ම තමයි අපි වැඩගස්වන්නේ, අපි ජීවිතේට නිසි ආකාරයට යොමු කිරීම කරන්නේ. ඉතින් මේ හැමදේම විශේෂයෙන්ම අපේ රැකියාව තුළින් අපිට මේ හැමදේම ලබා දෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ දුෂාරි මහත්මිය අපිට කිව්වේ හැම වෙලාවෙම අපි කතා කරන්න ඕනේ මේ රටත් අපේ ආයතනත් අපිට දීලා තියෙන දේවල් පිළිබඳව කියලා. මම කැමතියි ඒකෙන් අපේ අහගෙන ඉන්න ශ්‍රාවකින්ට ඒක තව ටිකක් විග්‍රහ කරලා කිව්වොත් ඇයි එහෙම කියන්න හේතුව කියලා. චූටි උදාහරණයක් කියන්නම්. දැන් මම කිව්වා පොඩි කාලේ මම මලිලා තුන්දෙනාත් එක්ක මේ ওই මඩවල්වල් වල පැනගෙන තමයි නුවරඑළිය ඉස්කෝලේ ගියේ. මගේ පුංචිම මලී ඊට ටික කාලයකට පස්සේ මේ ඉන්දිකත් එක්ක නුවර ට්‍රිනිටි විද්‍යාලයේ එකම පන්ති ඉගෙන ගන්නවා. තවත් ටික කාලෙකදී මම නැෂනල් බැංකුවට ඇවිල්ලා එතුමත් එක වැඩ කරන්න ගත්තා. ඉතින් බලන්න මේ රටේ කොතනක ඉපදුනා වුණත් අපි අර මොරටුවේදී ගහට ගහ කම් වෙනවා වගේ එකතු වෙනවා. එකතු වෙලා මේ වගේ ශාල පවුලක් ඇතුලේ සේවය කරන්න අපි හැමෝම ඇප කැප වෙනවා. ඒ පළවෙනි දේ අපිට පේන. ඊළඟට මේ හැම දෙයක් තුළම අපි දකින සුන්දරත්වය. ඒකත් ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම හිතනවා ඒකත් අපේ මව්බිම නිසාම මේ ලස්සන දේවල් මේ සින්දු ඇහෙනකොට හිතාගන්න පුළුවන් අපේ හිත කොහොමද කියලා. මේව කුඩා කාලේ ඉඳලම අපිට ලැබුණේ මේ මව්බිමේ තියෙන ඒ සුන්දරත්වය නිසාමයි. දැන් හෂ මහත්තයා කිව්වා එයා රට පුරා යනවා කියලා. බලන්න අපිට දෙවෙනියට ලැබිච්ච දේ මේ සුන්දර වනපෙත, සුන්දර දේවල් අපි දකින හැෙන් හැමදාම දකින දේ. ඉතින් අපේ අදිෂ්ඨානය මොකද්ද? අධ්‍යාපනය. අපි ඒ හරහා ගියා. ඒකට අපිට අවස්ථාව දුන්න අපේ රට. සියලු දෙනාට මේක හා සමානව නේද? අපි හැමෝටම මේ අවස්ථාව ලැබුණා. ඉතින් අපි මේ ගමන ගියපු නිසා බලන්න 1 2 3 4 කියලා බැලුවොත් අපිට මේ රට දුන්න දේවල් මේක තමයි මම මේ පැහැදිලි කරේ. හොඳයි. හැම මොහොතකදී මේ පිළිබඳව අපි හිතනවා නම් අපිට ඇතම් හිතට දැනෙන දුක් දුම්නස් සමනය කරගන්න පුළුවන් ලැබුණ දේ පිළිබඳව ටිකක් සතුට වෙනවා නම් නේද? ඒ වගේ කතාවක් ඉතාම සුමේරු ගියේ එකතුවකට එක්වෙන ඉතා අර්ථපූර්ණ අදහස් ගොන්නක්. අපිට ඊළඟ ගීතයත් ඔබතුමීම තෝරන ගීතයක්. මේ ගීතය සුනිල් එදිරිසිංහන්ගේ මහඩින්, කලින් ගීතයත් එතුමාගේ ගීතයක්. මේ ගීතය තුළ මා හිතනවා ඔබට යම් විශේෂත්වයක් ඇති මේ ගී එකතු අතරට මේ එකතු කරගන්න තෝරගන්න. එතකොට මම විවාහ වෙලා දැන් වසර 27ක් වෙනවා. මම විවාහලා ඉන්නේ මොරටුවේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්යතු සිතසුගත පාලමැතිතුමා සමඟ. එතුමාත් බොහොම කාර්ය බහුල පුද්ගලෙක්. මට පුතුන් දෙදෙනෙක් සිටිනවා. ඒගොල්ලන් ලංකාවේ අධ්‍යාපනය ලැබලා මේ මොහොත වෙන විට පශ්චාත් උපාධි කටයුතු සඳහා පිටත් වෙලා ඉනවා. දියණිය මේ ඒ ලෙවල් විභාගයට මේනි සිටීම සඳහා ලෑස් වෙනවා. ඉතින් අවුරුදු 27කට කලින් අපේ පියාණන් මේ විවාහය ලෑස්ති කරලා මම නුවර හැදිච්ච දැරියක් හැටියට දෙමව්පිය සගුරුවරු දුන්න මේ දායාද ඇතුව කොළඹට පන්නි පිටියට විවාහ වෙලා යන්න පිටත් වුණා. ඒ ගියපු දවස ඉතින් මට තාම මතක් වෙනවා මගේ පියාණන්ගේ ඇස් දෙකේ තිබිච්ච කඳුළු.
එක පැත්තකින් දුකයි එක පැත්තකින් සතුටුයි. නමුත් එයා මට කිව්වා, පුතේ මේ ලොකු කාර්යභාරයක් රැකියාවක් කරනවා, දැන් පවුල් ජීවිතේ ගොඩනගන්න ඕනේ. ඒ හැම දෙයකටම උඩින් ඒ පවුලට ශක්තියක් වෙන්න ඕනේ. ඒක නිසා ඔයා මේ අපේ ගෙදරින් අරගෙන යන්නේ ලොකු හයියක් කියලා කිව්වා. එදා මට තේරුන්නේ නැහැ මේක. දැන් ආපහු හැරිලා අවුරුදු 27කට පස්සේ බලනකොට ඒ මම සම්බන්ධ වෙච්ච පවුලට ශක්තියක් වෙමින් දරුවන් 13 දෙනෙක් අපේ පවුලේ අතරේ ඒ දරුවන් 13 දෙනාවත් ඉතාම ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන ගමනක් ආවා අවුරුදු 27ක. ඒ තත්ත්වයට එන්න මට මගේ පියාණන් දුන්න අර උපදෙස. මං ගෙනියන්නේ දායාදය අපේ සනුවරේ දායාදේ මේ ගීතය ඒකයි. හොඳයි. අද සොඳුරු සඳෑවේ ඔබේ ගී එකතු අතරට එක්කන මේ සුමියුරු ගැම සුනිල් ඉදිරිසිංහන්ගේ හඬින් ඇතුණු ගීතේ රංජිත් අපි ඔබට ආරාධනා කරනවා. ගෞරවය මගේ දුර
nama nub yanne isne tinnove nub yanne isne tinnove geni yanne e abhimanayai geni yanne e abhimanayai Sanuhari abhimanayai Dwi nubu mani pranayai Jatika Gwandudiliyen api hamasena suradhavakam Handayave obata savasahatraithihe sita gevena me hamata parayakma Geetheka sumiyuru bava jeevithayata karaganna e geethawalata pembandinna api සොඳුරු සහෘදයින්ගේ ජීවන අත්දැකීම් ඒව මුසු කරගනිමින් සුහද පිළිසඳර කෙදෙන්නටත් තමයි මේ ඉඩ කඩවෙන් කරගන්නේ KCC සොඳුරු සැඳෑව. කැඩි සිටි සෙන්ටර් ආයතනයේ අපි සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව අද අපි මේ 43 වැනි වැඩසටහන තමයි සොඳුරු සැඳෑව හැටියට හැටන් නැෂනල් බැංකුවට වෙන් කරලා අපේ රටේ වාණිජ ක්ෂේත්‍රයේ ඉතාමත්ම කීර්තිමත් නාමයකට අපි මේ ඉඩකඩ වෙන් කරමින් මේ අලුත් සාධකීමක් එක් කරගන්නට ඔබට ඉඩකඩ සනසලා දීලා තිබෙනවා. ඉතින් අද මේ කතාබහට එකතු වෙන හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය නීති සහ මාණ්ඩලික නිකම් තුෂාරි රණවීර මහත්මයාත් ඒ වගේම මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවාදන නිලධාරි හර්ෂ වික්‍රමසිංහ මහත්මයාත් මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහත්මයාත් අද ඔබ වෙනුවෙන් සොඳුරු සැඳෑවට අපේ ආරාධිතින් ලෙසින් සහභාගී වෙනවා. ඉන්දික මහත්මයා ත්‍රිත්ව විද්‍යාලයේ ඉන්දික ඒකනායක කියලා කියන්නේ මොන වගේ කොහොම චරිතයක්ද? ඇත්තටම මම ත්‍රිත්ව විද්‍යාලයට එකතු වුණේ 1984 වර්ෂයේ. මොකද මගේ අප්පච්චි කලින් වැඩ කරපු හැමතැනම අපිත් ගියා. ගිහිල්ලා අන්තිමේට අපි නුවර වුණාට අපි කලින් අප්පච්චි පොළොන්නරුව වෙනුවට මම පොළොන්නරුවට ගිහිල්ලා හිටියා. අපි ඔක්කොම සිය පවුල. ඉතින් ඒ වගේ ඇවිල්ලා මම 6 පන්තියේදී ශිෂ්‍යෙක් විදිහට ත්‍රිත්ව විද්‍යාලයට එකතු වුණා. ඊට පස්සේ 1992 දක්වා එහි ඉගෙන ගත්තා. එතකොට 92 තමයි මම පාසලෙන් ඉවත් වෙන්නේ. දැන් ඒ ත්‍රිත්ව විද්‍යාලේ මතක අතරේ කවදාවත් අමතක නොවෙනම දැන් මට සිදුවීම් කියලා අහන්න බෑ. ත්‍රිත්ව විද්‍යාලේ අමතක නොවෙන සම එහෙම දැන් තියෙනවා. ස්කෝල වල එහෙම දැන් තියෙනවානේ. ත්‍රිත්ව විද්‍යාලේ කැමැතිම සහ අමතක නොවෙනම තැන කොහෙද? හොඳ ප්‍රශ්නයක් කිව්වා ඇත්තටම. ඒ වගේ අමතක නොවෙන ස්ථාන ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධිය කියන්න බැරි ඒවා තියෙනවා. කෙසේ වෙතත් අමතක නොවුණු ස්ථානය තමයි මං හිතන්නේ අපේ සියලුම ශිෂ්‍යයන් එක් රැස් වෙන ප්‍රධාන ශාලාව. ඒ ශාලාවට අපේ සඳුදවුදේ සියලුම දෙනා එකතු වෙලා ඒ සෙම්ලිකට එකතු වුණාම පුදුම ධෛර්යයක් ශක්තියක් එන්නේ. ඉතින් ඒක මං හිතන්නේ මම දැනුත් අත්විඳිනවා මේ ප්‍රදේශයේ වැඩ කරන නිසා. පාසලට යන එක එක දේවල් වලට ඒකේ ඒ තැනට ගියාම එන ධෛර්ය ශක්තිය බොහොම ඉහළයි. ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද ඔබට ඒ ඒ ඒ මේක පදනම් වුණේ? අපි කැමති ඒ ගැන ටිකක් එහෙම කතා කරමු. ඇත්තටම ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කරලා ඉස්කෝලෙන් ඉවත් වෙලා ගිහිල්ලා මම හැටන් නැෂනල් බැංකුවට එකතු වෙනකොට ඒ මූලික අඩිතාලම දාලා දුන්නේ අපිට පාසලෙන් දෙමව්පියෝ සහ පාසල. එතකොට අපි දැන් වුණත් මේක සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුදු දෙයක් තමන්ගේ පාසලෙන් ලැබෙන දේ. ත්‍රිත්ව විද්‍යාලයෙන් ඒ දුන්න ශක්තිය ජවය කියානිම කරන්න බෑ. ඒක හැම වෙලේම ඕනෙම පුද්ගලිකුගේ වයස කොච්චර වුණත්, ඒ කියන්නේ යා ඉස්කෝලෙන්
හැර ගියාට පස්සේ අවුරුදු 20 21 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 30 35 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 40 45 වෙන්න පුළුවන්. ඒ ලැබිච්ච ජවය ධෛර්ය හැම තැනකදීම එක එක ආකාරයෙන් අලුත් වෙවි දැනෙනවා. අලුත් වෙවි දැනෙනවා. ඉතින් ඒක බොහොම ඉහළ දෙයක්. ඒක තවන්ගේ කාර්යාලයේදී වුණත් යම් යම් දේවල් වලට ඒ ආකාරයට ඒ අනුරූපව පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ ඒ පාසලේ ලැබුණු ධෛර්ය ශක්තිය අද්විතීයයි. හොඳයි. එවන් පාසල් පසුබිමකින් පාසල් පරිසරයකින් බිහිවන චරිත ලෝකයේ වෙනස් කරමින් ජීවිතේ ජය ගනිමින් ලෝකයක් දිනවන්නට එක්වන සොඳුරු චරිත. අද අපි කතා කරන්නේ හැම තිදෙනෙක් එක්ක. ඊළඟ ගීතය අපි හර්ෂ මහත්මයාගේ ගීතයක්. ඔබ තොරණ ගී අතරින් විශේෂයෙන්ම ආචාර්ය අජන්ත රණසිංහන් තමයි මේ ගීතය රචනා කරන්නේ. කන්ද උඩරට වෙසෙන හැම කෙනෙකුටම නම් බොහොම සංවේදීව දැනෙන එක මේ ඇසළ සමය වෙනකොට ඉතාම ඉහළින්ම දැනෙන හැඟීම් සමුදායකට ඇති වෙච්චි මේ ගීතේ ධර්මදාස වල්පොලයන්ගේ ගී හඬ. අපි කැමති ඔබ මේ ගීතයට මෙච්චර ප්‍රිය කරන්නේ ඇයි කියලා දැනගන්න ගීතය අහන්න කලින්. ඇත්තට මම මේ ප්‍රදේශයට සේවය කිරීමට ප්‍රථම මම සේවය කරේ බස්නාහිර පළාතේ. ඉතින් ඇත්තටම මට දැනුම් දුන්නහම මේ නුවර ප්‍රදේශයට මගේ සේවා මාරුව ගැන මං හිතන මං ඉතාමත් සතුටටපත් වුණා. මොකද මං හිතුවා දළදා හාමුදුරු වැඩේ සිටින සෙංකඩගල පුරවරයට ඇවිල්ලා වැඩ කරන්න ලැබෙන එක මං හිතන්නේ මට ලැබිච්ච ලොකුම දායාදයක් කියලා. මට ඇත්තටම විශාල සතුටක් ඇති වුණා ඒ වෙලාවේ. මොකද දළදා හාමුදුරු වැඩ සිටින මේ සෙංකඩගල පුරවරේ අපි දන්නවා දන්ත කුමාරයා හේමමාලි කුමරියත් ඒ දළදා ඊට වඩම්මලා වහන්සේ ගෙනල්ලා ඒක අපේ රටේ සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වුණා. ඒ හා බැඳිච්ච සංස්කෘති දායාදයන් බොහොමයි අපිට ලැබිච්ච දේවල්. ඒ වගේම අපි දන්නවා මේ රටට විටින් විට විශාල උවදුරුවල් ආවා. ආක්‍රමණ වගේම විශාල ත්‍රස්තවාදී ප්‍රශ්න ගොඩක් දේවල්. නමුත් හැමදාමත් මම හිතන අපි ආරක්ෂා කරන්න ලොකු පිටුවහලක් වුණා බුදුන් වහන්සේගේ දන්ත දාතු වල සිටින මේ පරිශ්‍ර මේ සෙංකඩගල පුරවරය. ඒ වගේම අපේ ජනතාවට අපි වැටිච්ච හැම අවස්ථාවකදීම ඒ අවශ්‍ය කරන ධෛර්ය අදිෂ්ඨානය ජවය අපිට එහරහා ලැබුණා. ඒකයි මේ ගීතයට මම විශේෂයෙන් ප්‍රිය කරන්නේ. හොඳයි. අද KCC සඳුරු සඳෑවේ අපේ සුමයුරු ගීතාවලියේ මේ ගීහඬ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අද රංජිත් සමග රිද්මිට අපි ආරාධනා කරනවා. Thank you.
කලරත් ගොය මේ කිරිවාදන තඹවන් වැල්ලට මල් වැහි වාස නිසි කලරත් ගොය මේ කිරිවාදන උත්තම මුනි දලදා කිසින්ගෙන කිස් කල වේ සඟ උත්තම මුනි දලදා වදම්මන මොක්පුර රන් නෞකා බලන් සකී සත් සමුදුරු කැබරේ පුෂ්පදාන ඉන්න කාලේ පෙරහැර බලන්න එහෙම එනවා සහභාගී වෙනවද කොහොමද පෙරහැර බැලුවා දැන් මගේ අර ගුරුතුමිය ගැන මම කිව්වා යාප මහත්මිය මගේ බුද්ධඝම ටීචර් හිටියටත් කටයුතු කරා ඒකල මට මෙච්චර දැනුමක් තිබුණේ නැහැ දන්ද ධාතුන් වහන්සේ ගැන එතුමිය පාඩම් පටන් ගන්න කලින් මම හිතනවා මේ වැඩසටහන අපේ පන්තියේ හැම කෙනෙක්ම අහනවා මොකද අපි දැන් මේ අලුත් තාක්ෂණයට පින් සිද්ධ වෙන්න 79 අපේ කණ්ඩායම මේ 2022 වර්ෂයේ එකමුතුයි 79 කණ්ඩායම. ඔව් අපි 79 පුෂ්පදාන්ට ආවේ ඉතින් මෙතුමිය අපිට කියලා දෙන්න ගත්ත වසර 100 ගණනක් තිස්සේ අපේ දලදා හාමුදුරුව වටා බැඳුණු එක එක කතන්දර. හරිම ආශ්චර්යමත්. දැන් අපි වෙලාවකට දිව්‍ය ලෝකේ ජීවත් වෙන්නේ. ඇයි? මේ තරම්ම ආශ්චර්යමත් දේවල් අපි මේ අහන්නේ. මුලදී අපි කුඩා දරුවෝ හැටියට එහෙම ගමනක් ඇවිල්ලා ටික කාලයක් යනකොට මේ ධර්මය ගැන අපි බෞද්ධව හැටියට මේ පිළිබඳව ටික ටික පරිණතභාවයේ ලබද්දී අපිට මේ දලදා හමුදුර ගැන එක්තරා මේ ගෞරවයක් සමගම කැමැත්ත මේ මාලිගාවට යන්න ඇති වුණ තරම කොච්චරද කියනවා නම් විවාහ වෙලා සෙනසුරාදා උදේට අහනවා මේ මම මේ මගේ මහත්තයාගෙන් ඉන්ටර්සිටි කෝච්චිය තියෙනවා මං උදේ ගිහින් හවසේ ඉන්න හිතේ තියෙන්නේ ඉක්මනට මාලිගාව වැඳලා යන්න මොකද ඉගෙන ගන්න කාලෙත් සෙනසුරාදා ඉරිදා කොළඹ ආවහම කොළඹ ඉඳලා නුවර ආවහම වන්දනා කරලා තමයි ගියේ. ඉතින් හරියම මේ සැදැහැ හිත. ඒ පුණ්‍යවන්ත නගරේ තමයි අද අපි අපිට සවන් දෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගුණින් සවන් දීගෙන අහගෙන ඉන්නා වගේම මේ පින්වත් නගරය තුළ වෙසෙන බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. විශේෂයෙන්ම මේ සුන්දර KCC පරිසරය තුළ එහා මෙහා සැරිසරන අපේ හිතවතුන්ට මේ කතා බහ ඇහෙනවා. අද මේ සොඳුරු සැඳෑව වුන් රස විඳිනවා. බොහෝ දෙනෙක් අපිත් එක්ක නරඹනවා. සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මේ නරඹනවා. මේ හැම දෙයකටම අපිට මේ මහා පින්බිම දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ මේ හැම මොහොතකදීම හැම තප්පරයකදීම හැම තැනකම විසිරෙනවා, පැතිරෙනවා. ඒ තුළ තමයි අපි ජීවත් වෙන්නේ. KCC මේ පරිශ්‍රය ගැන කොවිඩ් කාලෙවත් මේ කටයුතු බොහොමයක් අඩපණුනේ නැහැ. මේක කොහොම හරි ක්‍රියාත්මක වුණා මේ ආයතන තුළ. තුෂාර මහත්මිය, ඔබ ලංකාවෙත් විදේශ රටවල් වලත් බොහෝ ප්‍රමාණයක මේ අත්දැකීම් අරගෙන තියෙන කෙනෙක් හැටියට
මක් කැමති කැන්ඩි සිටිසෙන්ට ආයතනය ගැන ඔබෙන් යමක් දැනගන්න. ඔබට මොකද හිතෙන්නේ ඔබ ඔබේ ආකල්පය මේ ගැන? මේකට මගේ චූටි දායකත්වයක් තියෙනවා. ඒක දන්නේ නම් අපි විජේසේන මහත්මයා තමයි. මට එතුමා පුදුමාකාර විශිෂ්ට පුද්ගලෙක්. මම දැකපු මේ රට ජාතිය කෙරේ පුදුමාකාර ආදරයක් තියෙන. මම ඒත් කියනවා මේ පැරණි රජ කෙනෙක් විය යුතුයි. ඇයි හැම වෙලේම කල්පනා කරන්නේ අපේ සමාජය, අපේ රට, අපේ මිනිසුන් කොහොමද නගා හිටවන්නේ කියලා. හරිම පෙරදැක්මක් තියෙන මහත්මයෙක්. ඒ එතුමාගේ මේ කල්පනා කරලා මේ හදාපු දේ මම කල්පනා කරනවා මෙවැනි දෙයක් තියෙන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපති විතරයි. මම හිතනවා මං එහෙ ඇවිදිනකොට බොහෝ මේ වගේ දේවල් දැක්කා. මේ තරමත් මීට වඩා මං හිතනවා මේ ස්ථානේ අතිවිශිෂ්ටයි. අපි බොහෝම ආඩම්බර වෙනවා. එතුමා ඉතා පුළුල් දැක්මක් කරා නවීන සමාජයටද ගැළපෙන පරිදි අර අපේ තිබුණු උසස් ගුණාංගයන් තවත් සශ්‍රීක කරමින් මේ හදාපු තැන අපි බොහොම ආඩම්බර වෙනවා. අපේ බැංකුව එතකොට තියෙන්නේ අල්ලපු විල්ලිමේ. ඒකයි අපේ විශේෂත්වය. අපි එතකොට සහෝදරත්වයකින්. දැන් කෙනෙකුට ඔබ ඔබ බොහොම විශ්වාසයෙන් යුක්තව මේ අදහස් පළ කරනවා. ජීවිතේ ජයග්‍රහණය කරගන්න ප්‍රධාන වශයෙන්ම ඉවහල් වෙන්නේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ වගේ දේවල් එහෙම තියෙන්න ඕනේ. ඒනුත් ඔබට ගිහිල්ලා ඔබ විශ්වාස කරන ඉතින් මොකද්ද තියෙන්න ඕනේ කෙනෙක්ගේ සිත තුළ? මට හිතෙනවා අදිෂ්ඨානය සහ දිගින් දිගටම අපි ෆෝකස් කියන වචනේ පාවිච්චි කරනවා. අද තියෙන දේ හෙට වෙනස් වෙනවා. ඒ නිසා වෙනස් වීමට අනුකූලව නැවත සකස් විය යුතුයි. ඒ ස්ථානයේදී අපි ඒක කල්පනා නොකර අපි ටිකක් ඒක පැහැර හැරියොත්, කම්මැලි වුණොත්, එතකොට මීට අවුරුදු 30කට කලින් යම් වුණක් අපිට තිබුණාද හෙටත් පවත්ව ගන්න නම් දැඩි අදිෂ්ඨානය සහ උමනාව තිබිය යුතුමයි. එහිදී අපිට මම තව එක දෙයක් කියන්න ඕනේ. මම කුඩා කාලේ ඉඳලම හිතුවේ සේවය කරන්න ඕනේ. එදත් හිතුවා, අදත් හිතුවා, හිතනවා. හෙටත් හිතනවා ඊයට කරාට වඩා හෙට තව ටිකක් හොඳට කරන්න ඕනේ කියලා. මෙන්න මේ කරුණු කාරණා තමයි දිගින් දිගටම මේ වගේ ගමනක් යන්න ඉවහල් වුණේ. සමහර තැන්වලදී දුක හිතුණා, හයි මං අම්මා කෙනෙක්නේ. ඒකට මං උදේ ඉඳලා රැ වෙනකන් සේවේ. ඉතින් සමහර තැන් මට එහාට මෙහාට වුණා. දවසක් මම දරුවන්ට කිව්වා දැන් අම්මට කාලේ හරි මම අයින් වෙන්නම් කියලා. ඒ තුන් දෙනා කිව්වා එහෙම නෙමෙයි, අපි ආඩම්බරයි, ඔයා රැකියාව කරනවාට කියලා. ඒක මට හරිම හරිම හයියක් වුණා. මේක තමයි මම දකින දේ. ඒක පුෂ්පදානෙනුත් ඒ පසුබිම සම්පූර්ණයෙන්ම එවැනි චරිතයක් නිර්මාණය කරන්න කොහොමද ඒ පසුබිම පාසල තුළ දිපිච්ච පසුබිම? මම කිව්වා වගේ මගේ විදුහල් පුත්‍රීවරුන් සහ ජේ.කේ. දසනායක මහත්මයාත් මං හිතනවා බලනවා එතුමිය මේ හරිම ප්‍රතාපවත් චරිතයක්. මේ විදුහලක් ගෙනියන්න විදුහල්පතිතුමියකට තියෙන්න ඕනේ පුදුමාකාර ලස්සන ගතිගුණ, නොසැලෙන ගතිගුණ සහ ගැටලු එනකොට ඒවට විසඳුම් එකක් නෙමෙයි බොහෝ විසඳුම් හොයලා එයින් එකක් තෝරගන්න. දැන් මට මේ මොහොතේ මතක් වෙනවා නෙල්සන් මැන්ඩෙලා මහත්මයා. එතුමගෙන් දවසක් ප්‍රශ්න කරනවානේ කොහොමද මේ තරම් දක්ෂ කෙනෙකුනේ. එතකොට එයා කියනවා මමත් එන්නේ මේ ගෝත්‍රික පරිසරයකින්. මගේ පියාණන් රට වෙලා එයා නෙමෙයි ඉස්සෙල්ලා කතා කරන්නේ අනිත් හැමෝම මාත් ඉන්නවාගෙන. එතකොට මගේ පියාණන් අන්තිමට හැමෝටම සවන් දීලා තීරණේ ගන්නවා. මේක ලස්සන අදහසක්. ඒ වගේ තමයි ඒ හැමෝගෙන් මහලා එතුමියන්ලට තිබිච්ච පුදුමාකාර දුර දැක්ම බොහෝ ප්‍රශ්නවලට උත්තර සෙවීමේ හැකියාවත් එක්ක ඒ දැකපුයේ මහා මේරු පර්වතය හා සමාන චරිත අපේ හිතවලට කාවැදුණා. ඉතින් මේ වගේදී දැන් මම බැංකු ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 30ක් වෙනවා. මේ 30 මේ ගමන එන්න අන්න ඒ වගේ ගුරුවරුන්ගෙන් අපි ලබාපු අත්දැකීම් විශේෂයෙන්ම පුෂ්පදාන බාලිකාව නිසා මම හිතනවා බෞද්ධ බාලිකා විද්‍යාලයක් අවුරුදු 79ක් වෙනවා. EW අධිකාරම් මැතිතුමාගේ අදහසක් අනුව ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් පිටවල තිබුණේ මේ ආයතන ඉදින් ආගමික පරිසරය තුළ සහ ඒකට විශේෂ හේතුකුත් තියෙනවා දල්දා හඳුරන් වහන්සේ. මේ සියල්ල තුළ තමයි අපි මේ ගමන හැඩගස්වා ගත්තේ. හොඳයි. පාසලක් බිහි කරන සුන්දර චරිත. ඒ චරිතත් එක්ක බද්ධ වෙච්චි මේ මහා විශාල සමාජයේ අද වෙනකොට හරිම කාර්ය බහුල සංකීර්ණ සමාජයක් තුළ ඉන්න චරිත. හැබැයි ඒත් ආපහු දශක කිහිපයක් අතීතයට ගිහිල්ලා ඒ හැම සුන්දර සිදුවීමක්ම එකින් එක
පෙළගස්වන්නට තරම් මතකයක් තාම ඉතිරි කරගෙන ඒ විදිහටම ඒ සුන්දරත්වය විඳින චරිත. එතෙ මේ කොයි ආකාරයට කිව්වත් ඔක්කොම හරිම සුන්දර චරිත. සුන්දර චරිත එක් කරගත්තු සොඳුරු සඳෑවේ. ඔබතුම ඊළඟට තෝරන ගීතයත් හරිම ලස්සන ගීතයක් මං හිතන්නේ. අපේ මේ අර කණ්ඩයම් ගී ගැන කතා කරනකොට, ඒ වගේම උඩරට ගැන කියවෙන ගීත ගැන කතා කරනකොට එයින් ප්‍රමුඛවම කියවෙන ඉතාම සුමිරු ගීතයක්. ඉතාම රසාලිප්ත ගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්මය ඇතුළු පිරිස ගායනා කරන. මේක අපි තෝරගන්න කල්පනා කරනකොට මුලින්ම අපිට පෙනුනේ මේකේ තියෙන සුන්දරත්වය. හරිම ලස්සනයි. සාමාන්‍ය මේ ට්‍රිප් එකක් යනකොටත් හැමෝම ඒක තමයි මම අහන්න ලෑස්තුනේ. මොකද සාමාන්‍ය ට්‍රිප් එකක් යනකොට මේ බස් එක ඇතුළේ කියමුනේ නැති වුණොත් තමයි පුදුම කියලා. එහෙම තත්ත්වයක්. නමුත් මේ ගීතයේ ඇතුළේ තියෙන හරය දැන් කුමක්ද හේතුවකට මං කුඩා කාලේ ඉඳලම මේ උඩරට නැටුමට හරීම ආසයි. ඉතින් අවුරුදු 6 7 මගේ මෑණියන් මාව ඒ නුවරෙලි ගුරුවරයෙකුට බාර දුන්නා. එදා ඉඳලම ජීවිතින් කොතනකරි මුල්ලක් හම්බුනොත් තනියම නටනවා. මෙහෙම පුෂ්පදාන බාලිකාවෙදිත් නැටුම් මම 10 ශ්‍රේණිය දක්වාම ඉගෙන ගත්තා. ඉතින් මේ නර්තනය කියන දේ අපිට දෙති අපේ ගුරුවරු විශේෂයෙන්ම සඳහන් කරේ දියණියක් නර්තනයට යොමු වෙනකොට ගෙනියන්න ඕනේ මේ ගෞරවාන්විත தත්ත්වය. මේ ගීතය ඇතුලේ ඒ කතාව හරීම ලස්සනට විස්තර කරනවා. දැන් මේ සුන්දර කඳුරට ප්‍රදේශයට ඈත රටවල ඉඳලා මිනිසුන් එනවා පෙරහැර බලන්න. මේ උඩරට නැටුම හරීම ප්‍රසිද්ධයි. නමුත් මේ නැටුම නටන අපි උඩරට කාන්තාව බොහොම පරිස්සම්. අපිට කියලා තියෙනවානේ සිනා නොමසෙන් දසන් දක්වා බලන්න. මේ ගීතය ඇතුලේ තියෙනවා පොඩ්ඩක් තමයි හිනා වෙන්නේ. හැබැයි නර්තනය අතිශයින් ලස්සනයි. ඉතින් මගේ ආසාව නැටුම සහ මේ ගීතේ ලස්සන පැත්තට අපි කල්පනා කරගෙන මේක තෝරගත්තා. හොඳයි. නිශාන්තරත් රංජිත්ත් දෙදෙනාටම අපි ආරාධනා කරන්න කැමති වෙනනම් උඩරට නිලියගේ හැඩවැඩ අපිට ගේන්න කියලා. උඩරට නිලිය හැඩ වගේ රතගිලි යක සැලෙන හැටි යගේ මල්පැණි බොන්දක පොර කන මී මැසි රංචු වාගේ ඇග රතගිලි සැලෙන හැටි යගේ ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබ සිව්මැලි මනසිනාවරන් පෑදුත රතුමිනා ඔබ සිව්මැලි මනසිනාවරන් පෑදුත රතුමිනා ගරතගිලි සැලෙන හැටි යගේ උඩරට නිලිය හැඩ වගේ රතගිලියගේ සැලෙන හැටි යගේ මල්පැණි බොන්දක පොර කන මීමැසි රංචු වාගේ ඇග රතගිලි සැලෙන හැටි යගේ කාලයට පාතබා නරබන්නන් මනමන් කරලා පෙරපද කාලයට පාතබා නරබන්නන් මනමන් කරලා සුදුරු නිලේ අපේ නාලේ උදරටම හැඩකාරි සුදුරු නිලේ අපේ නාලේ උදරටම හැඩකාරි ඇග රතගිලි සැලෙන හැටි යගේ උඩරට නිලිය හැඩ වගේ රතගිලියගේ සැලෙන හැටි යගේ
මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ අගරත ගිලි සැරන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතගිලි යගේ සැලන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ අගරත ගිලි සැලන හැටියගේ අගරතගිලි සැලන හැටියගේ රතගිලි සැලෙන හැටියගේ කිසිසි සොඳුරු සඳෑවෙන් රංජිත් සහ නිශාන්තගේ ගී එකතුෙන් අද අපේ සොඳුරු සඳෑව හැදගන්නොන හෙඩ් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමිය තීරු ගීතයක් තුෂාරි ප්‍රණවීර මහත්මියගේ ගී අතරින් අපි තාම රස විඳින්නට කැමති හැම කාලයකදීම වගේ අර කිව්වා වගේ පුංචි දරුවෝ තරුණ තරුණියෝ වැඩිහිටියෝ මේ කාටත් තමගේ මතකයන් බොහොමයක් අවදි කරන්නට නැවත නැවත සිහිපත් කරන්නට හැකි වෙන ඉතාම සොබිරු ගීතයක්. සොඳුරු සඳෑව හැම සෙනසුරාදාවකම අපි ඔබට KCC අපේ විකාශන මැදිරිය සිට ගුවන්විදුලි විකාශන මැදිරිය සිට ගෙනේනෝ කඳුරට ගුවන්විදුලි තරංග මාලාවන් ඔස්සේ FM 98.1 107.3 107.5 අපේ තරංග මාලාවන් ඔස්සේ ඔබට මේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ සැලසෙනවා. ඉතින් අද හැට නැෂනල් බැංකුවේ අපේ ආරාධිතින් මැදිරියට සහභාගී වෙන්නේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත් මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන දරිහර්ෂ වික්‍රමසිංහ මහත්මියත් මහනුවර ශාඛා විජේෂ්ඨ කල්පනාකරතුමා ඉන්දිකේ එකනායක මහත්මියත් එක්ක අපි සොඳුරු සඳෑව ඔබට මෙලෙස සමීප කරන්නේ. හර්ෂ මහත්මිය දැන් අපි අර මෙතෙක් කතා බහ කරපු දේ වලින් මම ටිකක් වෙනස් පැත්තකට ගිහිල්ලා ඔබෙන් යම් අදහසක් අපි වහගෙන ඉන්න අපේ ශ්‍රාවකින්ට අරගෙන දෙන්න කල්පනා කළා. අපි රටක් හැටියටත් ලෝකෙම හැටියටත් දැන් මේ පවතින තත්ත්වය ගත්තාම අතරම අපි කියනවා ගෝලීය වසංගත තත්ත්වයක් එහෙම නැත්නම් අපි මුළු ලෝකෙම එක ගැටලුවකට අර්බුදයකට ලක් වෙච්ච පසුබිමක්. මේ වගේ කාලවකවානුවකදී අපිට දවසින් දවස එළඹෙන ගැටලු විවිධාකාරයි සහ ස්වරූපේ වෙනස් වෙනවා. අද ගැටලු හෙට එන්නේ වෙනත් ස්වරූපකින්. එහෙම වෙනකොටත් මිනිසුන්ට බහුතරයක් හරි කලකිරීමකින් පීඩනයකින් සමහර විට කේන්තියෙන් මේ වගේ හුඟක් හැඟීම් වලින් තමයි දවස ගත කරන්නේ. හැබැයි නමුත් අපි මේකට මුහුණ දෙන්න ඕනේ. ඔබ දිගු කාලින අත්දැකීම් තිබෙන වැංගු කරුවෙක් හැටියට විශේෂයෙන්ම මේ මුදල් ප්‍රශ්න එනකොට ජීවිතේ බලාපොරොත්තු දෙයක් කරගන්න බැරි වෙනකොට එන ආතතිය මේ වගේ දේවල් කලමනාකරණය කරගන්න කලමනාකරුවෙක් හැටියට පුංචි උපදෙසක් දෙන්නකෝ ඔබේ අත්දැකීම් උත් එක්ක. සමන් මෙහෙමයි මම දකින විදිහට අපිට ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා මම හිතනවා මේ වෙලාවේ. මොකද මේ අපි නිතරම පවතින තත්ත්වයක් තුළ අපිට වෙනස් වීමේ හැකියාව තියෙන්න ඕනේ. මම හිතනවා අපි පරිණාමවාදී අරන් බැලුවත් සර්වයිව් වුණේ, ඒ කියන්නේ ඉතුරුනේ වඩාත්ම ශක්තිමත්ම සත්වයානේ අපි දන්න ඒ කාලේ මැමත්ලා ඩයිනෝසිරස්ලා. නමුත් අනුගත වෙනසට අනුගත වීමේ හැකියාව තිබිච්ච සතුන් තමයි ඉතුරුනේ. ඒකින් හින්දා නිතරම මම විශ්වාස කරන දෙයක් තමයි මෙතුමිය කිව්වා වගේ චේන්ජ්, ඒ වෙනසට අපි අනුගත වෙන්න පුරුදු වෙ හුරු වීම විශේෂයෙන්ම අවශ්‍යයි. ඒ වගේම අපි නිතරම තමන් ගැන විශ්වාසය මොන යම් තත්ත්වයක් තුළදී හෝ මට මේක කළ හැකි මම මේක කරනවා අදිෂ්ඨානය තියාගෙන වැඩ කරනවා නම් අපිට ජීවිතේ ගමනක් යන්න පුළුවන්. මොකද මෙතුමිය කිව්වා වගේ අපි දවසට දහස් ගණන් මිනිසුත් එක්ක කතා බහ කරනවා, ආශ්‍රය කරනවා, ඒගොල්ලන් ගැටලු කතා බහ කරනවා. අපි දැකලා තියෙනවා සමහර ව්‍යාපාරිකයන් මොන යම් තත්ත්වයක් තුළ හෝ ආර්ථික තත්ත්වයන් කෙසේ වුණත් ඒගොල්ලන් ගමන ඒගොල්ලෝ යනවා. ඒ ඇවිල්ලා තමන්ගේ වියහියදම් පාලනය කිරීම සහ තමන්ට දැක්මක් තියාගෙන තමන් ඉන්නේ කොතනද, තමන් කරන්නේ මොකද්ද කියන දේ අදහස තියෙනවා නම් මං හිතනවා කාටවත් ඒක ගැටලුවක් නෙමෙයි පවතින තත්ත්වයට මුහුණ දීමේ හැකියාව. අපි දක්න සමහර තැන්වල වියහියදම් කිරීමේදී තමන්ට ලැබෙන ප්‍රමාණයට තමන් දැනගන්න ඕනේ. මං හිතන්නේ ඔක අපි බෞද්ධ වශයෙන් ගත්තා සිගාලෝවල් සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි ඒක උපයනදී කලමනාකරණය කිරීම. ඉතින් ඒ කලමනාකරණය බැංකුවට විතරක් නෙමෙයි අපි හැමෝටම අපේ ජීවිතේ ඒ කලමනාකරණය හරියට කරන්න පුළුවන් නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලායි මම හිතන්නේ. හොඳයි
ඔබේ ජීවිතයේ අද ඔබ මේ ගත කරන බැංකු ශේෂ්ත්‍රයේ රාජකාරීත් එක්ක ගත්තාම පැරණි හිතමිතුරු කොහොමද තාම මුණ ගැහෙන උදවිය පාසල් මිත්‍රයෝ අර පැරණි මිතුරුදම් මිතුරුකම් සම්බන්ධ සම්බන්ධකම් තියලා මෙතන මේ කිව්වා වගේ දැන් තාක්ෂණයේ දියුණු හින්දා නිතරම කතා බහ කරන්න අවස්ථාවක් නැති වුණත් අපි යම් යම් අවස්ථාවල් හම්බ වෙන අවස්ථාවල් තියෙනවා අපි දුරකථනයෙන් කතා කරන අවස්ථාවල් තියෙනවා මොකද කල්යාණ මිත්‍රයන් සිටීම ඒක මං හිතන්නේ අපේ ජීවිතයට ලොකු ශක්තියක් ඒ මිතුරු සම්බන්ධකම් ඒ අපි කුඩා කාලේ අපිත් එක්ක සම්බන්ධකම් පවත්වපු මිත්‍රයන් අදටත් අපිත් එක්ක ඒ විදිහටම ඒ සම්බන්ධකම් පවත්වනවා ඔව් මොකද මම මෙහෙම ඇහුවේ ඔබනි ශරිතත් එක්ක ඒ පැරණි මිතුරුකම් සමහර විටකදී ඔබ දෙනියරිලා ඉන්න මේ ශේෂ්ත්‍රයත් එක්ක වැඩි කාල වේලාවක් නොමැති නිසා සමහර අවස්ථාවන්වලදී ඒවා බිඳිලා ගිහිල්ලාද කියන කාරණේ නෑ එහෙම වෙන්නේ නෑ කල්පනාකරණය කියන්නේ ඒක තමයි නේද ජීවිතේ හරි විදියට වෙලාව සහ එළියදෙන දේවල් හැම දෙයක්ම කල්පනාකරණය කරගත්තාම ඔක්කොම ජීවිතේ දිනන්න පුළුවන් දිනන්න පුළුවන් ඒ වගේම මම කියන්නේ වේලාවට වැඩි කිරීම මම මගේ පුරුෂිත කාලය පුරාම ප්‍රායෝගිකව කරපු දෙයක් තමයි ඒක 8 නම් වෙලාව 8 8:05 නෙමෙයි ඉතින් අපි ගොඩක් කලාවට පන්චුවලිටි කියන එක ඊටමත් අපේ ජීවිතයට බද්ධ කරගත් දෙයක් කියලා මම හිතනවා අපිට දිගුමලක් යන්න ඕන නම් දියුණු වෙන්න අවශ්‍ය වෙනවා ඔබ වෙනි චරිත මේ අපේ මැදිරියට එහෙම විශේෂ චරිත ආපුවාම මම උත්සාහ කරනවා එහෙම අදහසක් දෙකක් එළියට ගන්න ඇත්තටම මෙච්චර සම්පත් ප්‍රමාණයක් තියෙන රටක් මෙච්චර හැකියාවන් තියෙන මිනිස්සු ඉන්න රටක් මෙච්චර ලෝකෙම අවධානය යොමු වෙන රටක් හැබැයි මම ඔබේ පෞද්ගලික අදහසක් එකතු කරන්න කැමතියි අපිට තාම අපි ටිකක් මන්දගාමි ගමනක් නේද යන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා ඇයි හර්ෂ මහත්මයා අපිට එහෙම එහෙම ඔබ විශ්වාස කරනවා නම් එහෙම වෙලා තියෙනවා කියනවා නම් ඇයි කොතනද අපිට වැරදිලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ටිකක් මං හිතන්නේ කාල වේලා අරගෙන ඉවරලා දීර්ඝ වශයෙන් ඒ විග්‍රහයක් කරන්න ඕනේ මං හිතන්නේ මං හිතන්නේ එතනත් ආකල්ප වෙනස් ආකල්පමය ගැටලුවක් අපිට තියෙන්නේ අපි හරි දේ හරි වෙලාවට තෝරගන්නව නම් අපිට ඒක එතන ගැටලුවක් මම දකින්නේ හරි දේ හරි වෙලාවට අපි තෝරා නොගැනීම තුල තමයි මේ ගැටලුව තියෙන්නේ එහෙම නැත්නම් ඔබතුමා කියනා වගේ සම්පත්වල අඩුපාඩුවක්වත් මිනිසුන්ගේ ධෛර්යය අඩුපාඩුවක්වත් ජවයේ අඩුපාඩුවක්වත් කැපවීමේ අඩුපාඩුවක්වත් දැක්මේ අඩුපාඩුවක්වත් අපේ ජනතාවට නෑ අපේ ජනතාව ඉතාමත් ශක්තිමත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සොලීන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඒ හැම දෙයකට මූණ දීලා රයිට් ඒ මූණ දීලා මේ රට අදටත් අපේ මිනිසුන්ට අදිෂ්ඨානයේ ශක්තිය ජවයේ මිනිසුන් අතර තියෙනවා හරි තැනට ගෙනියන එක තමයි කරන්න ඕනේ මම දකින්නේ ඔබ ලස්සන ගීතයක් තෝරනා ඊළඟට 70 දශකයේ ගත්තාම මේ ගුවන්විදුලියෙන් තමයි මේ වනිතර ඇහෙන්නේ මං හිතන්නේ දිවා කාලයට එහෙම මේ ඇහෙනකොට අර ගුවන්විදුලි ගීත ප්‍රචාරය කරන වෙලාවල් තියෙනවානේ උදා ගීත ඊට පස්සේ දවල් වෙනකොට දිවා ගී එහෙම නැත්නම් බයිලා තීරේ එහෙම සඳෑ ගී මෙහෙම වෙනවා ඒ අතරේ දිවා කාලෙදී ඉස්සර කොහේ හරි තැනක ගෙදරකින් රේඩියෝ එකකින් ඇහෙනවා මේ ගීතේ බොහොම ලස්සන ගීතයක් අපි ඒකට ඔබේ විශේෂ ප්‍රියතාවයක් ඇති ඔව් ඒකෙත් දැන් මං ඔබතුමාට ඉස්සෙල්ලා කිව්වා වගේ ආකල්පය දැන් මෙතුමා මේ යකඩ තරණ රැකියාවක් කරන්නේ නමුත් ඒක බොහොම ආශාවෙන් කරනවා උදේ නැගිටලා දරුවන්ගේ මුව සිඹලා දෙවියෝ යදලා ඒ වැඩේ ඒ මනුස්සයෙක් බොහොම ආශාවෙන් කරනවා ඒ වගේම විශේෂයෙන්ම දැන් අපි මේ කරන රැකියාව අවංකවම සුවපහසු රැකියාවක් අපි කරන්නේ අපේ මනස භාවිතා කරලා තමයි කරන්නේ නමුත් මේ රටේ සුවහසක් වෙච්ච ජනතාව මේ වගේ යකඩ තලලා දහස් ගණක් මිනිස්සු එළිය වැඩ කරනවා ඒ මිනිස්සුන්ට උපහාරයක් විදිහට තමයි මම මේ ගීතය තෝරගත්තේ. හොඳයි. කණ්ඩායම් ගීතාවලියේ ඉතාමත් මේරු ගීතයක්. කාලයකට පස්සේ අපි සොඳුරු සදැවෙන් අහන. මම හිතන්නේ සොඳුරු සදැවෙන් පළවෙනි අවස්ථාව. අපි ආරාධනා කරන රංජිත්ට නිශාන්තට ගීතය ගන්න. දුප්පත් වෙලා මම කම්මලේ
විහිසිනවා Lasana sundara katiyutte sankalpayak hatiyata apita genahara dakwe dusita vijayasenyan etuma nirathuruma kiyapu de tamai hama deema lasanata piliwelata tiyenna one
ඉතින් මේ සියල්ලමත් මම විශ්වාස කරන්නේ ඔබ දුන්න සහතිකයේ ඊටාම වැදගත් වී මේ සියලු දෙනාටම සංගීතයේ පිළිබඳව බොහෝ දිනකට ඇතම් විටකදී වර්තමානයේ තිබෙන මහා තරඟකාරී කර්ණ කටෝර සත්සර රටාවන් සංගීතයන් අතරේදී කෙනෙක්ගේ හිත නිවාසුවපත් කරන්නට හැකි වෙන ආකාරයේ ගායනයන් ඉදිරිපත් කරන එකත් අභියෝගයක්. ඉතින් ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ රජිත් පෙරේරා ප්‍රමුඛ මේ සියලු දෙනාම සොඳුරු සැඳෑව හැමදාම අපිට මේ ආකාරයට හැඩ ගන්නවා. අද අපේ KCC සොඳුරු සැඳෑව කඳුරට ගුවන්විදුලි ඔස්සේ ඔබට සමම් දෙන්නට හැකි FM 98.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ ඒ වගේම KCC සහ කඳුරට FM YouTube සහ Facebook නිල සමාජ මාධ්‍ය ජාලයන් අඩවියෙන් ඔස්සේ ඔබට මේ නරඹන්නට තිරකර තිබෙනවා. හැට නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත් ඒ වගේම හර්ෂ වික්‍රමසිංහ මහත්මයා මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීතුමන් අපේ සොඳුරු සැඳෑවට අද ආරාධිතය කුලිසින් එක් වෙන්නේ. ඒ වගේම මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දිකේක නායක මහත්මයාත් එක්ක තමයි අද සොඳුරු සැඳෑව ඔබට මෙලෙසින් අපි සමීප කරන්නේ. ඉන්දික මහතුන් බැංකුවේ කොහෙද පළමු පත්වීම? නුවරමද? හරියටම හරි. මගේ පළවෙනි පත්වීම 1995 මහනුවර ශාඛාවමයි. ඊට පස්සේ මම ශාඛාවන් කීපයකට ගියා. දැන්ට අවුරුදු 25ක සේවා කාලයක් තියෙනවා. හරිම සන්තෝෂයි. ආපහු මහනුවර ශාඛාවෙම ජ්‍යෙෂ්ඨ කළමනාකරු වශයෙන් ඇවිල්ලා වැඩ කරන්න ලැබීම පිළිබඳ. බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් හැටියට බැංකුත් එක්ක ගනුදෙනු කරන අපේ රටේ මේ ගනුදෙනු කරුවන් ගත්තාම ඒ අය අපි ඔබෙන් ඇහුවොත් එහෙම මං අපේ රටේ ඉන්න බොහෝ දෙනෙකුට මේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අලුත් වෙන බැංකු තාක්ෂණය පිළිබඳව දැන් මේ තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. කඩදාසි භාවිතය අයින් වෙලා යනවා. විශේෂම හිතන්නේ ඔබේ බැංකුවේ පිළිබඳව ටිකක් වැඩි අවධානයක් යොමු කරන බැංකුවක් බවට පත් වෙලා තියෙනවා. අපේ ගනුදෙනු කරුවන් කොහොමද මේ දක්වන ප්‍රතිචාරය? සුබදායකයිද නැත්නම් තව අපි ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් වෙන්න වෙනවද මේ අයව මේ තත්ත්වයට හරව ගන්න අලුත් වෙන තාක්ෂණයත් එක්ක කරන මේ ගනුදෙනු පිළිබඳව එහෙම ඔවුන්ගේ දැනුම ආකල්ප? ඇත්තටම සමාන හැඩ් නැෂනල් බැංකුව බොහොම ඉතිහාසයක් තියෙන බැංකුවක්. අවුරුදු 130කට වැඩිය ඉතිහාසයක් තියෙන බැංකුවක් වශයෙන් සහ ලංකාවේ තියෙන බොහොම අද්විතීය ස්ථානයක තියෙන බැංකුවක් වශයෙන් අපි ගනුදෙනු කරවන්න ලෝකයේ තියෙන වෙනස් වීම් සමග ඉදිරියට ගෙනියනවා. මේක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ මේක කරගෙන යනකොට හැම එක්කෙනාම එක වගේ නැති නිසා සමාජයක එක මට්ටම් තියෙන නිසා ඒ සමාජ මට්ටම් වල ජීවත් වෙන පුද්ගලයන් වෙනස් නිසා ඒක අපිට ලොකු හැම වෙලෙම අපිට ලොකු චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. නමුත් අපි ගනුදෙනු කරුවෙක් දිහා බලන විදිහ අනුව සහ ඔවුන්ව ටිකෙන් ටික එක එක තලවලට රැගෙන යන්න තියෙන අපේ බැංකුවේ තියෙන දේවල් නිසා ඔවුන්ව අලුත් තත්ත්වවලට ගේන්න බොහොම පහසු වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා පුද්ගලයෝ මොන ආකාරයකින් ඒක මුලදි හිතුවත් අපේ අවශ්‍යතාවයේ තියෙන ස්ථානයට ඔවුන්ව ගෙනියා ගන්න ගනුදෙනු කරව ගෙනියා ගන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඔබ දෙපළගෙනුත් මා ඒකට අදහස් තව එක් කර ගැනීමක් කරන්න කැමති. විශේෂයෙන්ම දැන් අපි කතා කරන මේ ඩිජිටල් බැංකුකරණය කියලා අලුත් තාක්ෂණයත් එක්ක කොහොමද ඔබේ බැංකුවේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් ඒ අභියෝග ජය ගැනීමට තියලා තියෙන අලුත් ප්‍රවේශයන් ගැන අපි ටිකක් කතා කරුවොත් එහෙම? මං හිතන්නේ ඉන්දික කිව්වා වගේ බැංකුව මේ වෙනකොට හැක්නිෂල් බැංකුව විශාල කාර්යභාරයක් ඒ වෙනුවෙන් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ විශාල විශ්ව ආයෝජනය කරලා තියෙනවා. අපි අපේ IT ප්ලැට්ෆෝම්ස් ඒ කියන්නේ ඩිජිටල් කරණයට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට. ඒ වගේම සමහර පහුගිය කාලේ ඇතිවෙච්ච මේ පැන්ඩමික් සිටුවේෂන් එකත් එක්ක කොරෝනා සිටුවේෂන් එකත් එක්ක මිනිස්සු ඒ පැත්තට වැඩි වශයෙන් යොමු වෙමින් පවතිනවා. අර අපි කියනවනේ සෑම අඳුරු බලාකුලකම රිදි තියෙනවා වගේ මිනිස් දැන් අපි ඉස්සර සුපර් මාකට්ස් වලට ගිහිල්ලා වාහනේ පාක් කරගන්න නැතුව වටේ කැරකි කැරකි ඉන්නකොට දැන් ගෙදරට බඩු ටික ගෙන්න පුළුවන්කම තියෙනවා.
එතකොට බැංකුවලට ගිහලා පෝලිං වල ඉන්නේ නැතුව මිනිස්සු එක තීරුම් ගනිමින් ඉන්නවා මේ අවස්ථාවේදී. ඉතින් මේවත් අපිට අපි අරන් බැලුවොත් අපේ අපි ඉෂු කරලා තියෙන ඩෙබිට් කියන්නේ කාඩ්පත් ප්‍රමාණය ඩිජිටල් බැංකුකරණයට අනුගත වෙච්ච මේ ගම්තුන් කෝල් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම මහ බැංකුවත් විශේෂයෙන් අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා සියලුම වාණිජ බැංකු එකතු කරමින් කලාප වශයෙන් ඒ රැස්වීම් පවත්වමින් ඒ ඩිජිටල්කරණයට ජනතාව සම්බන්ධ කරවීමට ගොඩක් උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ මම හිතනවා අපි හරි මාර්ගයට යොමු වෙලා ඉන්නවා. සියලුම බැංකු අපිට පේනවා මේ තරංකාරීත්වය තුළ සමහරවිට වාණිජ පරමාර්ථයෙන් ඔබ්බට ගිහිල්ලා අපි කියනවා බියොන්ඩ් කොමර්ෂල් ඔබ්ජෙක්ටිව්ස් වලට ගිහිලා මිනිස්සුන්ව මේකට ගේන්න උත්සාහ කරන මේ පවතින තත්ත්වය තුළ මිනිස්සු මේක තේරුම් ගන්න මේ පවතිනවා. ඉතාමත් හොඳ පැත්තට මේ ගමන් කරනත් අපි දකින්නේ. ඔව්. ඒ පිළිබඳව වෙනස් වෙන අලුත් තාක්ෂණයේ වෙනස් වෙන අලුත් ලෝකයේ අලුත් පහසුකම් මේ හැම දෙයකදීම අවසාන ඉලක්කය සහ බලාපොරොත්තු වෙන පාරිභෝගිකයට එහෙම නැත්නම් ගනුදෙනුකරුවාට වඩාත් අඩු වෙහෙසකින් තොරව අඩු වෙලාවක් තුලදී තමන්ට අවශ්‍ය කරන උපරිම ගනුදෙනුව සිදු කර ගැනීමට පහසුකම් සැලසෙන්නේ. මේ පිළිබඳව අපි හදාරන්න ඕනේ, අපි හොයන්න ඕනේ, අපි අලුත් වෙන්න ඕනේ. අපේ ශ්‍රාවක හිතවතුන් මා හිතන්නේ අවුරුදු ඔබ කිව්වා වගේ සියවසකට පැරණි බැංකුවක් පිළිබඳව ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය නැත්තම් මෙච්චර ගමනක් එන්න එහෙම බෑ නේද? අපි ඒ විශ්වාසයේ දිනා ගන්නට හැකි වෙලා තිබෙන උපරිම සේවාවක් සැලසීම තුලින් ඉතින් අද ඒ වැනි බැංකුවක විශිෂ්ටෙන් තියදෙනෙකු එක්ක අපි මේ කතා බහ කරන්නේ. අපි ඊළඟ ගීතයට යන්න සූදානම් වෙනවා. ඉන්දික මහත්මිය තෝරන ගීතයක් මේක. මම හිතන්නේ අර පාසල ගැන අපි විටිංගිට කතා කරපු නිසා සුනිල් ඉදිරිසිංහන්ගේ තාම තව මේරු ගීතයක් ඉස්සර මං ගිය පාසල ඇරිලා. මේක දැන් සමහර විටක ඔබ බැංකුවේ ඉන්නකොට එහෙම මේක දකින්න ඇති. මේ පොඩි දරුවෝ ඉස්කෝලේ ඇරිලා යන දර්ශනයත් එක්ක මතකයන් අවදි වෙනවා නේද? ඇයි මේ ගීතයට මෙච්චර ප්‍රිය කරන්නේ? ඇත්තටම සමන් මම ඉස්සල්ල කිව්වා වගේ පාසල තමයි ඕනම දරුවෙකුගේ ජීවිතය එක පැත්තකින් හරියටම අඩිතාලමට දාන්න. එතකොට ඒක කරන්ඩ ඒ පාසල ඇතුළෙන් ලබා ගන්න දේ එක එක අවස්ථාවලදී උපයෝගී කරගන්න ගමන් මම එක දෙයක් කියන්නම්. ඇත්තටම බොහොම ආඩම්බරින් කියන්න ඕන මහනුවර තිත්ත විද්‍යාලයෙන් මම ලබාගත්ත විශේෂ දෙයක් මේක තමයි. අපේ පාසල ඇවිල්ලා නොයෙකුත් ආගම්වලින් එන ශිෂ්‍යෝ ඉන්න පන්සලක්. මම හිතන්නේ විදේශිකයොත් කීප දෙනෙක් හිටියා ඒ කාලේ. එතකොට මේක මේ සමාජයේ අපි සියලු දෙනාම එක තලයක සහ ඊට අමතරව අපි එකවගේ ජීවත් වෙන්න ඕනේ මේ සමාජය තුළ. මොන ප්‍රශ්නයක් තිබුණත් අපි බෙදී මඩු වෙන්න ඕනේ. ඒත් ඒතුළු අපි ත්‍රිත්ව විද්‍යාලයෙන් මම ලබාගත් දෙයක් තමයි අපි එක එක කට්ටියත් එක්ක පන්තියේ හිටපු නිසා හැමෝත් එක්කම ඒ අවස්ථාවල් බෙදා හදාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන එක මට මගේ රාජකාරී කරන්න හරි පහසුයි. ඒකට හේතුව මගේ කාර්ය මණ්ඩලයේ ඉන්න පුළුවන් එක එක ආගම්වල කට්ටිය. මට හම්බ වෙන ගනුදෙනුකරුවන් උදේවහ හම් වෙන ගනුදෙනුකරුවන් එක එක ආගම්වල ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. නමුත් මේ හැමෝත් එක්කම එක හා සමානව කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ ඒ ස්කූලින් ලබාගත් මූලික දේ නිසා. ඉතින් මේක ගැන මම හැම වෙලෙම බොහොම ආඩම්බරින් කියලා. මේක අපේ පාසල මිශ්‍ර ආගම් පාසලක් නිසා කිසිම වෙලාවක එහි ඉන්න ශිෂ්‍යයන්ට සමාජයට ගියාට පස්සේ මොනවත් ප්‍රශ්නයක් වෙන ඒගොල්ලන් හිතන්නේ බොහොම පුළුල්. ඊට අමතරව එහෙම පුළුල්ව හිතන නිසා මම හිතන්නේ හැම වෙලාවකදී මොන හරි ප්‍රශ්නයක් තුනත් ඒක ගැන බොහොම ධනාත්මකව හිතලා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හැම වෙලෙම මගේ පාසලට ගරු කරනවා. ඒක නිසා තමයි මම විශේෂයෙන්ම මේ ගීතය තෝරගත්තේ. ඉතාම ලස්සන කතාවක් මේ සුනිල් ඉදිරිසිංහන් ගීතෙන් ගායනා කරන්නේ. රංජිත් අපි ගායනා කරමු එහෙනම්. Thank you.
පාසල් හැරිලා පුංචි පැටව් පෙරහැර එනවා ඒ විසි ගහගෙන ඌ හඳ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දැසි එක දරුවෙක් තනි වී එනවා සෙලවි ඔපු දෙස බැලුවා බිම්මල් තිනෙහි හිස වැනුවා ඒ තදු මංකද හිත පැතවරැල් ඌගේ සුවදට ඉව කෙරුවා මේ විසිතුරු හැර නොදගෙන යන්නත පුංචි දෙපා එක තැන රැඳුනා ශාවින් දැන් මේ අපේ ගී පද රචකයෝ මේ වගේ නිර්මාණ කරන මේ මේ දැන් සම්පූර්ණ ලොකු කතාවක් මේ විනාඩි දෙක තුනක ගීතයකින් මේ විදිහට අපිට ගෙන හැර දැක්වේ ටිකක් ඉස්කෝලේ සාහිත්‍ය වැඩ කටයුතු වලට එහෙම හවුල් වුණේ නැද්ද මේ මේ වගේ නිර්මාණත් එක්ක ඔබ විශේෂයෙන්ම නර්තන විෂය නම් 10 වන්තිරිතුරු වගේ නිකන් කරයි කිව්වා හැකි හැම අවස්ථාවකම සම්බන්ධ වුණා ඒත් එක්කම මම කියන්න ඕනේ දැන් මම වයඹුන් ඉඳලා එනකොට කුඩා නිසාමට එච්චරම මතක නැහැ මේ කුමුරේ අපේ ජීවිතය නමුත් නුවරට ආවම කිරිබත් කුමරේ අපි ටික කාලයක් හිටියා ගේ වටේම තිබ්බේ කුමුරු එතකොට අපිට පළවෙනි පාරට හිතට දැනෙන ආකාරයේ මේ අඳුරය කුමුරු හාන ඒ කාලේ මම හිතනවා ඒ වෙලාවේ කපලා තිබුණේ එතකොට ආපෝ හන්නෝනේ අර ලස්සන ගී හඬ මේ ඇහෙනකොට අපිට හිතා ගන්න බැරුණා ඉතින් අපේ පියාණන් විශේෂ උත්සාහයක් ගත්තා මේවා ගැන වැඩිපුර කියලා දෙන්න ඒ නිසා පාසලේ ඉන්නකොටත් විශේෂයෙන්ම සාහිත්‍ය උළෙල සාහිත්‍ය තරඟවලදී කවි ගායනා කතික තරඟ සහ රචනා තරඟවලදී අපි විශේෂයෙන් මේවට එකතු වෙන්න හැම අවස්ථාවකදීම උත්සාහ කරා සහ මේ කතා පවත්වන්න නම් බොහෝ වෙලාවල් වලට සිද්ධ වුණා. මොකද හවුරු දෙකමාරක් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හැටියට මට ඉන්න වුණා. එතකොට මම හිතනවා මම කතා 42ක් පවත්වලා තිබුණා. ඒ අවුරුදු දෙකමාරේ විතරක් ඉතින් ඒ කතා පවත්වනකොට මේ දේවල් ගැන මේ සින්දු වලින් සහ විශිෂ්ට පුද්ගලයන් විසින් කියලා තිබිච්ච දේවල් ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒවා අපි පාවිච්චි කරා. අපේ අදහස් කියන්නේ ඉතින් ඒ තුල
අදටත් අපිට හරිම සතුටක් දැනෙනවා ඒවා අපි යම් යම් ස්ථානවලදී පාවිච්චි කරනවා. සෞන්දර්යාත්මක විෂයක් මොන විෂයන් හදාරුවත් දරුවෙකුගේ ජීවිතේට ඒක ඉවහල් වෙන ආකාරය සෞන්දර්යාත්මක පැත්තකට යොමු වීම අම්මා කෙනෙක් හැටියට දරුවෝ ඒ වගේ දේවල්ට යොමු කරන කෙනෙක් හැටියට ඔබ කොහොමද ඒකට පොළඹවන්නේ අනික? ඇත්තටම ඒක ඉතා අත්‍යවශ්‍ය දෙයක් විදියට දැක්කා. මගේ පුතාලා දෙන්න දියණිය එයත් මේ නර්තනයටම යොමු වුණා. ඉතින් එයායි ඒ ලෙවල් විභාගයට දැන් මේ විෂය ප්‍රධාන මූලික සබ්ජෙක්ට් එක හැටියට ගන්නෙ නර්තනය. එතකොට මේ හිතා ගන්න පුළුවන් අපේ ගෙදර මගේ මහත්තයත් ඒ වගේ සින්දු වලට සහ ඒ පැත්තට බර වෙලා තිබිච්ච කම සහ අපි සමා වෙන්න අපේ දරුවොත් ඒ අනුවම අපි මමත් මගේ මහත්තයත් සින්දු වලට හරිම ආස කරලේ වහපු නිසා දරුවොත් ඒ පැත්තට යමු වුණා. ඉතින් ඒ පැත්තෙනොත් අපි වාසනාවන්තයි කියන බව නම් කියන්න ඕනේ. හොඳයි. හර්ෂ මහත්මයා අපි ඔබත් එක්ක ආපහු ටිකක් කතා කරන්න සූදානම්. මොකද මේ ඔබ අපිට තෝරලා දෙන ගීත හැම එකක්ම අර මේ යුග කිහිපයක් සිහිපත් කරනවා. දැන් අර උත්තම මුනි දරදා ගීතයේ සිට කණ්ඩායම් ගීතයක මිහිරියාව ඔබ ඊළඟට තෝරන ගීතයත් ඉතාම ලස්සන ගීතයක්. මං හිතන්නේ අර ඔබ කිව්වා වගේ බැංකුවේ රැකියාවත් එක්ක මේ රට වටේම හැමතැනකම යන්න එන්න පුළුවන්කම තියෙන වටපිටාවක පසුබිමක බැංකු නිලධාරියෙකුට හොඳ අත්දැකීම. අර දුෂ්කර පළාත්වල සේවයට යොමු වුණාම යොමු කරපුවාම හුඟක් අය රාජ්‍ය වේවා පෞද්ගලික සේවා ඒ පළාත්වල තියෙන අත්දැකීම් ගන්න වැඩි කැමති නැහැනේ දැන් අලුත් පරම්පරාව නේද? මම කැමති ටිකක් ඔබෙන් ඒ ගැන දැනගන්න. මේ ගීතයටත් එන්න කලින් දැන් දුෂ්කර සේවාවන් වලට හිමු කරපුවා ඉතාම ඉක්මනින් මේ මාරුවක් හදාගෙන එන්න තමයි බලන්නේ. එහෙම ඔබ කොහෙද ඔබේ මුල්ම පත්වීම? මගේ පත්තිය පුල්පත්තිම ගාල්ල. ඊට පස්සේ කොළඹ ඉඳලා මම ගම්පොළත් සේවය කරා කෙටි කාලයක්. මම ඔබතුමා කියන අත මේ අනුමත කරනවා එකඟ වෙනවා සමන්. අපි විශේෂයෙන් බලන්න ඕනේ තමන්ගේ රැකියාව රැකියාවකට වැඩිය සේවයක් විදිහට. දුෂ්කර පළාත්වල ඉන්නෙත් කොළඹ නගරසන් වල ඉන්නෙත් අපේ හිංසක ජනතාව. අපි දන්නවා ඈත ගම් දනව වල ගියාම ලිටරසි ලෙවල්ස් ඒ කියන්නේ සාක්ෂරතාව අඩු ජනතාවක් අපි ඉන්නවා. අපි ඒකෙන් හින්දා මම විශ්වාස කරනවා අපි ගිහින් එන්න ඕනේ අපේ මිනිස්සුන්ට අපේ සේවය ලබා දෙන්න ඕනේ. රැකියාවකට එහා ගිය තත්ත්වයක් මොකද ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම ඒ පළාත්වලට මාරුවීම් ලැබෙන්නේ කනිෂ්ඨ නිලධාරී කියන්නේ රස්සා පටන් ගත්ත ගමන්ම. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ කමිට්මන්ට්ස් උත් අඩු හින්දා ගිහිල්ලා ඇවිල්ලා එක්ස්පෝෂර් එක කියන්නේ එකට තමන් ලබා ගන්නවා නම් ඉදිරි අනාගතයේදී ඒක වඩාත් වැදගත් වෙයි කියලා මං හිතනවා. දුෂ්කර පළාත් කියලා අපි හඳුන්වන ටිකක් ඈතින් තියෙන ගම් දනව වලට යන්නේ එක. මොකද ඒ ගම් ඒ යන පළාත් පුරා තියෙන්නේ අපිට හැදෙන්න අත්දැකීම් නේද? අනිවාර්යයෙන්ම. ඒක අපේ චරිතය ගොඩනගා ගන්න පෝෂණය කරගන්න දැනුම වැඩි කරගන්න අවශ්‍ය කරන අඩු වැඩිය තමයි ඒ ඔක්කොම හැමතැනකම තියෙන්නේ. හැම දුෂ්කරතාවක්ම කියලා කියන්නේ එහෙම අඩු වැඩියක් තමයි නේද? අනිවාර්යයෙන්ම. සාකොළමදී අවසන් වශයෙන් අපේ මෙහෙයුම් කරද්දී අර ඈත ස්ථානයේ ගැන දැනුම තිබ්බොත් තමයි හොඳ තීරණ ගන්න පුළුවන්. අපි එතන නොහිටියා නම් ඒ ලස්සන තීරණ හොඳ තීරණ ශක්තිමත් තීරණ ගන්න අපිට හැකි වෙන්නේ නැහැ. ඉතින් මේ හැමෝටම ඒ අති විශාල අත්දැකීම් තියෙනවා අපේ හැට්නා පවුලේ සිටින සියලුම සමාජික සමාජිකවන්ට. මම හිතන්නේ ඉතික මහත්තයා නම් බොහොම වාසනාවන්තයි අනුරාධපුරේ අවුරුදු පහක් හිටියා. ඉතින් අපි අනුරාධපුරේ මම හිතන්නේ ඒ ගැන ටිකක් එනම් කතා කරන්න ඕනේ. කොහෙද අනුරාධපුරේ මොන මොන ප්‍රදේශවලද ඉන්න හැකියාව ලැබුණේ? ඇත්තටම සමන් මම අනුරාධපුර ශාඛාවට යනවා යම් තාක් උසස් වීමක් ලැබලා. මම එතන මගේ ඇත්තටම බැංකු සේවයේ අවුරුදු 25න් අවුරුදු 9ක් මං සේවය කළ තියෙන අනුරාධපුරේ. ඒ අවුරුදු 9 වැඩ කරේ කාලවකවානු දෙකක. එක එක වාරයක් මං සේවය කරා 2003 ඉඳන් 2009 වසරේ. ඊළඟට ආපහු කළමනාකරු වශයෙන් 2014 ඉඳන් 2017 වෙනකන් වැඩ කරා. ඉතින් ඇත්තටම මේ මම මේ කතාව අහගෙන ඉන්නකොට මේ හර්ෂ සහ අපේ නියුජ් සමාන දිර්කරි කතා කරන වෙලේ අපි යම්කිසි දුෂ්කර පළාතකට ඒක ඇත්ත දුෂ්කර කියනවට මම කැමති නෑ. ඒක ඇත්තටම අපි ඒ තැනකට
anuwarthane wenna thiyena hondama vidiyak thamai yam tama tanakata yana inna tane etukota e tana hama welima tamanta kalin nolabichcha deyak me tana thiyena kiyala hite thiyagena tiyanno ethi e wage mama anuradhapurayata yanakota bohoma dushkara kale thamai attata giya bohoma වාහනත් නැහැ හරියට ඒ කාලේ යුද්ධෙ තියෙන කාලේ. නමුත් මගෙන් ඔක්කොම අහනවා ඇයි මේ එන්නේ නැද්ද කියලා. නමුත් මම මොකක් හරි හේතුවක් නිසා පොදුම විදියට ඇලුම් කරා එහේ වැඩ කිරිමේ. ඒතකොට එහේ මිනිසුන්ගෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයක්. උන් බොහොම සෞම්‍ය හදවත් තියෙන මිනිස්සු. ඒ වගේම ආගම දහමටත් බොහොම සුදුසු පරිසරයක් ශ්‍රී මහා බෝධි රුවන්වැලි සෑය අටම ස්ථාන. මේ වගේ විශේෂයක් එහෙ තියෙන නිසා මම බොහොම සන්තෝෂෙන් තමයි කාලය ගත කරේ. ඒකෙන් ලැබිච්ච පන්නරය මගේ පුද්ගලික ජීවිතේට එමටයි. ඉතින් ඒක මම හැම වෙලෙම මගේ කාර්ය මණ්ඩලයට පුන පුනා කියනවා. ඒ මතකයන් අදටත් සුන්දරයි. අනිවාර්යෙන්. හොඳයි. යන්න රටවටේ දැන් ඔන්න හොඳම අවස්ථාව හර්ෂ මහත්මයා. අපි ගීතය ගැන කියමු. සමන් මහත්මයා මේ ඒකේ දැන් මේ ගීතේ දිහා බැලු බැලමට හිතෙන්න පුළුවන් මේක විනෝද සවාරියකදී නිතරම කියවෙන ගීතයක් කියලා. නමුත් ඉන් එහා ගිය විශාල කතාවක් මේ සින්දුව මේ ගීතය තුළ තියෙනවා. අර ඔබතුමාගේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම පොඩ්ඩක් සම්බන්ධ කරනවා නම් මේ රට ඇත්තටම සම්පත් වලින් පිරිච්ච රටක්. මං හිතන්නේ පැයක් එකහමාරක් ඇතුළතදී දේශගුණ කලාප කීපයකදී එහෙට මෙහෙට දැන් මේක කියනවා උඩරට ගැන පහත දුම්බර කන්ද උඩරට පහත දුම්බර ගැන කියනවා. ඒ වගේම ඒක පැත්තක්. ඊට පස්සේ අපේ සංස්කෘතියේ මූලික දායාද වැවයි දාගැබයි පන්සලයි ඒක ගැන මෙතනදී කියනවා. ඉන් එහා ගිහින් ඉවරලා අර ඔබතුමාගේ ප්‍රශ්නයට තවත් මම සම්බන්ධ කරනවා නම් අපේ මේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට අපිට එක වචනකින් මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. අපි අරන් බැලුවොත් සියලුම ශාස්ත්‍රවරයන් ගුණාගම කතා කරත් අපි බුද්ධාගම ක්‍රිස්තියානි ආගම ඉස්ලාම් හින්දු ආගම ගත්තත් මොන දේශපාලන දර්ශනය ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තුළ හෝ සමාජවාදී තුළ හෝ එක දෙයක් තියෙනවා හැමතෙම කොමන් පොදු දෙයක් සමානාත්මතාවය. සමානාත්මතාවය මේ සින්දු ඇතුළෙත් කියනවා. මේකේ කියන එක වෙලාවක ගමයි පන්සලයි වගේම දේව මන්දිරේ කදිර කෝවිලේ. ඉතින් මං හිතනවා අරම කිව්වා වගේ මේ සින්දුව තුළ විශාල අදහසක් ගැබ් වෙලා තියෙනවා. ඒකයි මේ සින්දුවට මම ප්‍රිය කරේ. හොඳයි. මේ සුන්දර සඳහයි. ශ්‍රී ලංකාවේ සීගිරියේ ඇටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩ රටයි පහත දුම්බරයි වටේට මුතු පර මොහොඳයි මල් වයසේ හද පාන වගේ අනුරාපුරේ රට වටේ එන්න මා ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ ඇටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩ රටයි පහත තුම්බරයි වටේම මුතු පර මුහුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ හඳ පානි ලලලලලලා තුන් සිංහලේ ලලලලලලලලා දිසා වැවේ වැවරවුනේ ලලලලලලලා තුන් සිංහලේ ගමයි පන්සලයි වැවයි ගැබයි සිංහල පොළව මගේ මේ ලස්සන
ඉන්න ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ දේව මන්දිරේ කතිර කෝවිලේ ගන්තානාදේ ඇසින්නේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ Pani la 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 tum singhale la 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 isa veve vevraume la 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 tum singhale සඳෑවේ හරියටම හොරවන් දෙකක් නික්මලා ගිහිල්ලා අපි 4:30ට හැමදාම සෙනසුරාදා මේ කතාබහ ඔබ වගේ සොඳුරු සිතත්තන් එක්ක මේ සුන්දර වැදිරියේ ඉඳලා මේ විදිහට අවදි කරගනිද්දි අපිට ජීවිතේ දිනන්න ජීවිතේ ජයග්‍රහණය කරගන්න අභියෝග වලට මුහුණ දෙන්න ජීවිතේ හදාගන්න බොහෝ දේ ඔබ එකින් එක බොහොම පරිස්සමට එකතු කරගත්තු අත්දැකීම් අපිට හරි වහල් වෙනවා අදත් ඒ වගේම ඉතාම පිරිපුන් දවසක් කියලා මට හිතෙනවා. ඒ නිසාම අපි අවසාන ගීතයට එන්නට පෙර අපේ මේ කතා බහින් රටට යමක් තිළිණ කරන්න ඕනේ අපේ සාමාන්‍ය අධිකාරීතුමිය කිව්වා වගේ රටෙන් අපිට ලැබුණ දේ වගේ අපෙන් රටට විය යුතු දේ කියලා. අන්න එතෙන්ට මම කැමති එතනින් කතාව දැන් ආපහු හමාර කරන කතාව පටන් ගන්න. අපෙන් මොකද රටට වෙන්න ඕනේ? සමන් අපි මේ මොහොත වෙන විට ඉතාම බැරෑරුම සිටිය යුතු මං සන්ධියකට අපේ මාතෘභූමිය පැමිණ සිටිනවා. ඒ නිසා අපි හැම දෙනාම බොහොම කල්පනාවෙන් අපේ සේවාවන් විශිෂ්ට ලෙස සපයමින් පුළුවන් උපරිම තත්ත්වයෙන් අපේ ශ්‍රී ලංකා වාසීන්ට සේවය කළ යුතුයි. ඒක අපි අද එකක් කරන්නම් ඊට 10ක් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම කරලා අපි මේ රට ඊළඟ තත්ත්වයට ඔසවා තැබිය යුතුමයි. ඒක අපි අතේම තියෙන දෙයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ විශිෂ්ට සේවාව තව දුරටත් හෙට ඉඳගෙන පවත්වාගෙන යන්න. රටට දෙන්න තියෙන පණිවිඩය එයයි. හර්ෂ මහත්මයා ඔබටත් මම ආරාධනා කරන්න කැමතියි. ඔව්. මෙතුමිය කිව්වා වගේම මේ අවස්ථාවේ මට සිතන දේ මේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය අදිෂ්ඨානය නැති කරගන්න එපා. අපි මීට වැඩිය බොහොම බැරෑරුම් කාලවල ජීවත් වෙලා තියෙනවා. අපිට මීට වැඩිය උවදුරු උග්‍ර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අදිෂ්ඨානය කැපවීම සහ චවය නිරතුරුවම සිතේ තියාගෙන අපි ජීවිතේ අනාගතයට මුහුණ දීලා මේ රට ඊළඟ තලයට ගෙනියමු කියලා තමයි කියන්නේ. හොඳයි. ඒ ඒ අදිෂ්ඨානය ඒ ප්‍රාර්ථනය සහ ඒ ඔබව වෙන්වෙන් කරන දිරිගැන්වීම මේක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි එහෙම සඳහන් කරන දියදෝතක් ගන්න ඕන දියදෝතක් පෙරණු අතින් කියලා අපි අහලා තියෙන කතාව වගේම ජීවිතයට එල්ලවෙන අභියෝග සහ ඇතම් විටකදී ඉලක්ක සපුරාලිය යුතු ඉලක්ක මේ දේවල් එක්ක වැඩි කාලයක් ගත කරන චරිත තුනක් තමයි අද අපි ඔබ වෙනුවෙන් අපේ මැදිරියට කැඳවගත්තේ. ඒ නිසා ඔවුන් ඉලක්ක ජයග්‍රහණය කරගත්තු ඇත්තු පෞද්ගලිකවත් රාජකාරිමේ වශයෙන්ුත් ඒ ඉලක්ක ජයග්‍රහණය කරගන්න හැකි වුණු අයකින් ඔබට ඒ දෙන පණිවිඩේ ඉතාම වැදගත් වේවි. ඉතින් ඒ නිසා අපි මේ ඉන්දික මහත්මයා ඔබට ආරාධනා කරන්න කැමති ඒ අදහසකුත් එක්ක මොකද අවසාන ගීතයටත් මා හිතනවා ඔබේ විශේෂ දායකත්වයකින් ඔබේ ඔබ තේරු ගීතයකින් අපි අපේ කතාබහ අවසන් කරන්නට සූදානම් වෙන්නේ. ඒට යම් පූර්විකාවක් එකතු කරන්න කියලත් මම ආරාධනා කරනවා. ඒත් එක්කම මම මේ අවස්ථාවේදී අපේ කතාබහ අමාර කරන සටහන් ටිකක් තියන්නට කැමතිනවා. ඉතාම ස්තුතිවන්ත වෙනවා KCC සොඳුරු සඳාව වෙනුවෙන් අද අපේ ආරාධනයත් පරිදි අපේ සභාපතිතුමන්ගේ විශේෂිතම සංකල්පයක් මේ සොඳුරු සඳාව එවිනින් සහභාගී වුණු හැට නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය එවැගේම නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියට හර්ෂ වික්‍රමසිංහ මහත්මයා මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිතුමන් එවැගේම ඉන්දික ඒකනායක මහත්මයා ජ්‍යෙෂ්ඨ කලමනාකරු මහනුවර ශාඛාවේ ඔබ තිදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා අද සොඳුරු සඳාවට සහභාගී වුණාට. ඒ
විශේෂිත සහභාගීත්වය අපි විශ්වාස කරන්නේ ඇත්තටම ඔබට මේ බැංකු ක්ෂේත්‍රය තුළ ජීවිතේ ජයග්‍රහණය කරගත්තු තිදෙනෙකුගේ අත්දැකීම් බෙදා හදා දෙන්නට අපි වෙන් කරගත්තු කාලයක් හැටියටත්. ඉතින් සුපුරුදු ලෙසින් අපි විශේෂ ස්තුතිය අපේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපතිතුමන්. එතුමා හැමදාම අපි කියනවා වගේම අලුත් දෙයක් අලුත් විදිහට හිතලා අලුත් පණිවිඩයක් දෙන්න නිරතුරුවම උත්සාහ කරන චරිතයක්. ඉතින් සොඳුරු සඳෑව එතුමාගේ සංකල්පයක් සභාපතිතුමාට තුසිත විජේසෙන මැතිතුමාට අපි විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ කාර්යය හැම සෙනසුරාදාවකම මේ ස්ථානය තුළ අපිට ඉතාම අලංකාරව සිදු කරන්නට දායකත්ව ලබා දෙන සිටි සෙන්ටර් ආයතනය අපේ පාරිභෝගික සේවා කාඩ් පිළිබඳව ජේෂ් කලමනාකාරතුමා මාධව ජයසිංහ මහතායතුළු අපේ කලමනාකාරීත්වය හිතමිතුනන සිසිර දර්ශන තිලින ආනන්දතුළු අපේ කලමනාකාරීත්වය අපේ සහෘදින් සියලු දෙනාට අපත් සූතිවන්ත වෙන්නේ. වගේම මේ කාර්යභාරය අපේ සමාජ මාධ්‍ය ජාලයන් එක්ක බද්ධ කරද්දී දුමිදු බොහොම ස්තුතියි ඔබත් ලබා දෙන දායකත්වය. ඒ වගේම ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් අනුජ දයාරත්න නාද සංකලනය ලබා දෙන්නේ. අද අපේ සංගීත කණ්ඩායම සුපුරුදු ලෙසින් රංජිත් පෙරේරා ප්‍රමුඛ, ක්‍රියේෂන් සංගීත කණ්ඩායම නිශාන්ත කුමාර, සාගර සම්පත්, රුචිර ලියනගේ සහ රිද්මී උත්පලා ඔබ සියලු දෙනාටමත් ස්තුති. මේ සුන්දර හැන්දෑව හැමදාම සෙනසුරාදාවට හැඩ ගන්නනුවට KCC සොඳුරු සැඳෑව ජාතික ගුවන්විදුලියෙන් කඳුරට සේවෙනු නිෂ්පාදනය කරන ඉන්දික විජේසිරි, මම සමන් ජයරත්න ලබන සතිය සෙනසුරාදාවත් අපි සුපුරුදු ලෙසින් මුණ ගැහෙනවා මේ සොඳුරු සැඳෑවේදී. අද අපේ කතාබහ නිමා කරන්නට එහෙමනම් ඉන්දික මහත්මයට ආරාධනා කරන්න කැමති අවසාන ගීතයට පූර්විකාවකුත් යොමු කරලම අපේ කතාබහ නිමා කරමු කියා. ඇත්තටම අපි කලින් කතා කරපු දෙයට පොඩ්ඩක් මුල් පුරනවා සමන්. ශ්‍රී ලංකාවේ විසින සියලුම දෙනා මං හිතනවා මොකක් හරි හොඳ ශක්තියක් තියෙන කට්ටිය හැමෝටම. එතකොට මේ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ නැති දේ ගැනට වැඩිය තියෙන දේ ගැන ගොඩක් ගැන හිතලා හැමෝටම ධීරයක් ධෛර්යයක් වෙන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක වැඩ කරන්න යන අතරතුරේ හැම වෙලේම තව කෙනෙක්ව අතින් අදගෙන හරි ඉදිරියට ගමන් කරන්න ඕන කාලයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. බොහොම පරාර්ථකාමී වෙන්න ඕන අපි සියලු දෙනා. ඉතින් ඒක නිසා මම ඇත්තටම මේ අවසාන ගීතය තිළිණ කරන්න මං හිතුවා මගේ රටට දළදා හිමි සරණයි කියලා. මොකද අපි සියලු දෙනාටම මේ ආශිර්වාදත් අපිට තියෙන්න ඕන. මොකද අපි මොනවා වුණත් පිටරට ඉන්න කෙනෙකුට වැඩිය මම විශ්වාස කරනවා පුද්ගලිකව අපිට තියෙන දේවල් නැති දෙයට වැඩි තියෙන දේවල් එමටයි. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව අපි බොහොම මං හිතනවා හිත ඇතුලෙන් බොහොම සන්තෝෂ වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම මගේ රටට ජාතියට සියලු දෙනාටම දල්දා හිමිගේ සරණ ප්‍රාර්ථනා කරමින් මගේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරිය සහ මගේ ව්‍යාපාර ප්‍රවර්ධන අධිකාරීතුමාගේ ඇතුළුව අප සියලු දෙනාටම මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන, සහභාගී වෙන්න අවස්ථාව ලබා දුන්න එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපේ සුපුරුදු ප්‍රාර්ථනය, උතුම් ප්‍රාර්ථනය, දළදා සමිඳු රැකවරණයි, මගේ රටට දළදා හිමි සරණයි. සුබ සන්ධ්‍යාවක්. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දෙයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දිරණයි, උපතින් මාවත මේ හැම කුරුමයි. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දෙයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දිරණයි, උපතින් මාවත මේ හැම කුරුමයි. දළදා මැදුරේ රන් කොත්ම
දහස් වසරක මහරුවනීද සීත තේජසින් යලි පිබිදී දෙදහස් වසරක මහරු අතීත සීත තේජසින් යලි පිබිදී රටට දලදායි මිසෙවනයි මගේ දයට දලදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල්ගෙනයි උපතින් මාහට බීනම උදුබයි සංකාදුරු කිරුණේ මෙතැනම වේදය එක ලෙස බැඳුනේ සිතුල බිය සංකාදුරු කිරුණේ සම්බිදුන් සෙවදී ජයදද නැගුණා ජය පෙරවැයුවා ජය ගී ගැයුණා සම්බිදුන් සෙවදී ජයදද නැගුණා ජය පෙරවැයුණා ජය රටට දලදායි මිසෙවනයි මගේ දයට දලදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට පීනම උරුමයි සිරිසිත සෑදී පිළි දුකමේ අග විගතම් දුරුවේ දුරින් දුරට සිරිසිත සෑදී අට දැන ගුමට ශක්තිය විපුවක් සිරිදලදා හිමිවරම් ලැබී රට දැන ගුමට ශක්තිය විපුවක් සිරිදලදා හිමිවරම් ලැබී රටට දලදායි මිසෙවනයි මගේ දයට දලදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට පීනම උරුමයි මගේ රටට දලදායි මිසෙවනයි මගේ දයට දලදායි මිසරණයි සැපතින් සපිරුණු උපතින් මාහට පියඹුරු බයි